kakkhayo nibbhanam dveshakkhayo nibbhanam mohakkhayo nibbhanam. එරුවන් සරණයි. ඒ වගේම මේ ධර්මය මේ කණෙන් අහලා අනෙක් කණෙන් පිට කරන සද්දයක් බවට පරිවර්තනය කරගන්න එපා. මේ ධර්මය අර්ථය බවට පරිවර්තනය කරගන්න, ධර්මය බවට පරිවර්තනය කරගන්න, අර්ථය ධර්මයේ පසක් කරගන්න. ඒ නිසා සාවධානව වුමනාවෙන් බණ අහලා ධාරණය කරගන්න, ධාරණය කරගන්න. ඊට පස්සේ ධර්මය නුවණින් නිරන්තරයෙන් මෙනෙහි කරමින් වාසය කරන්න, නුවණින් දකිමින් වාසය කරන්න. එතකොට තමයි යථාභූතිය පහළවෙන්නේ. යථාභූතිය තුල ගමන් කරන යථාභූතිය ප්‍රමාණිකූලව වැඩෙනව පූර්ණ වෙන්නේ. එහෙනම් අන්නේ උතුම් වූ ධර්මය අපි තථාගතයන් වහන්සේ දේශනා කළ පරිද්දෙම්මී මුසබල. මේ ධර්මය කියන්නේ කාගවත් අදහසක් නෙවෙයි. මේ විශ්වයේ පවතින සනාතන යථාර්ථය. ඒ යථාර්ථය මුළුමනින්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒහා සමාන ප්‍රාමාණික ඥානයක් ප්‍රඥාවක් ඇති උතුමෙකුට විතරයි. එහෙනම් විශ්වය කියන්නේ අනන්ත අවකාශයක් සහ විශ්වය කියන්නේ අනන්ත වපසරියක්. එහෙනම් ඒ අනන්තයේ පවතින සංගමයේ පවතින යථාර්ථය තේරුම් ගන්න නම් අනන්ත ඥානයක් ඇති උතුමෙක් වෙන්න ඕනේ. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ පෙන්වා දෙන ධර්මය කියලා කියන්නේ විශ්වයේ සනාතන යථාර්ථය. නම් ඒ ධර්මයට අපි මුළු දිවි හිමියෙම කැප වෙලා ඇප වෙලා ඒ ධර්මය අහන්නට ඕනේ, ඒ ධර්මය තුළ යෙදෙන්නට ඕනේ, ඊට අනුකූලව ඒ ජීවිතය හසුරවලා ප්‍රතිඵල ලබන්නට ඕනේ. එහෙම වුණොත් මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ජීවිතය මේ සංසාරේ. එහෙම නොවුනොත් මේ ජීවිතයේ අභාග්‍යවන්තම ජීවිතය වෙන්න පුළුවන් මේ සංසාරේ සෑහෙන කාලෙක. ඒ නිසා මේ ධර්මයට මනාකොට කන් දෙන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. යේතේ භික්ඛවේ කුසලා ධම්මා අරියා නියානිකා සම්බෝධගාමිනෝ. තේසංගෝ භික්ඛවේ කුසලානං ධම්මානං අරියානං නියානිකං සම්බෝධි ගාමිනං සම්බෝධගාමිනං. කා උපනිසා සවනා යාති. ඉතිවේ භික්ඛවේ පුච්චිතාරෝ අසුතේ ඒවමසු වචනීයා. යාවදේව ද්වයතානං ධම්මානං යථාභූතං ඥානායාති අනාදි වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ දහම් පාඨය ඇතුළත් වෙන්නේ ද්වයතානුපස්සනා සූත්‍රයේ. ද්වයතානුපස්සනා සූත්‍රයේ යේතේ භික්ඛවේ කුසලා ධම්මා අරියා නියානිකා සම්බෝධගාමිනෝ. මහණ, මේ සැපය ගෙන දෙන්නා වූ මේ ආර්ය නොහොත් මේ සංසාර ගමනින් නිදහස් වෙන්නට මාවත පෙන්වන්නා වූ මේ සදාතනික සැනසීම දෙසටම විහිදී පවතිනා වූ නැවත ඒමක් නැති සදාතනික අවසානයක් ඇති අවබෝධයේ මාර්ගය පිළිබඳ යම්කිසි ධර්මයක් පවතිනෝ ශ්‍රී සද්ධර්මය නිර්වාණ ධර්මය කිය. සදාතනික නිවන පිළිබඳ ධර්මයක් පවතිනවා ලෝකේ. තේසංගෝ භික්ඛවේ කුසලානං ධම්මානං අරියානං නීයානිකං සම්බෝධගාමිනං කා උපනිසා සමනායාති. කවුරු හරි අහනවා මේ ධර්මය ඉතිවේ භික්ඛවේ පුජිතාර වසුතේ අනාදි වශයෙන් ඒවමසු වචනීයා. ඒ කියන්නේ කවුරු හරි අහනවා මෙන්න මේ සදාතනික නැවතීම කරා, සදාතනික නිවන කරා, සදාතනික අවසානිය කරා මේ අවබෝධයේ මාර්ගය කරා මේ විහිදිච්ච ධර්මය, ඒ සදාතනික අවබෝධය, සදාතනික නවාතන නැවතීම නිවන ගැන දේශනා වෙන මේ ධර්මයට කන් දීමෙන් ඇති ඵලය මොකද්ද, ප්‍රයෝජනේ මොකද්ද කියලා කවුරු හරි ඔබෙන් අහනවා. දැන් ඔන්න හොඳ උත්තරයක්. ඒක ඉස්සෙල්ලත් මේ ගැන කිව්වා, නමුත් අදත් ඉතින් සිහිපත් කරලා දෙන්න. හොඳ උත්තරයක් ඔන්න ඔබට ලැබෙනවා.
කවුරුහරි ඔබෙන් අහන්නේ ඇයි බණ අහන්නේ කියලා සුද්ධ සිංහලෙන් මම. මොකටද ඔය බණ අහන්නේ? ඇයි නිවන ගැන බණ අහන්නේ කියලා ඔබෙන් ඇහුවොත් එහෙම ඔබට දෙන්න පුළුවන් මෙන්න මේ උත්තරේ. ඒ උත්තරේ තමයි යාව දේව ද්වේතානං ධම්මානං යථා භූතං ඥානායාති කියලා. සාකල්ලෙම්ම පරිපූර්ණ වශයෙන්ම මේ උත්සාහය මේ වෑයම මේ බණ අසමි මේ ධර්ණ වෑයම මෙන්න මේ සසර පිළිබඳ පවතින මේ ධිත්තතාව දතාව මේ ධර්මයේ පවතින දතාව අවබෝධ කර ගැනීම පිණිස ඒ පිළිබඳ ඥාණ ඇති කර ගැනීම පිණිස මොකද්ද දතාව? අන්වේ දතාව කුමක්ද කියලා දැන් අපි බලන්න ඕන. මෙන්න මේ දතාව කියලා කියන්නේ මොකද්ද? අපි පොඩක් විග්‍රහ කළොත් එහෙම ලෝකේ පවතිනවා මෙන්න මේ සංග වේලා යථාර්ථය. ඒ යථාර්ථය මෙන්න මේ ද්වයාකාරයි. යංකින්ච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මන්ති. හේතුම් පටිච්ච සම්භවතං හේතු භංගා නිරුච්චති. ඒ ධම්මා හේතුපවා තේ සංහේතු තථාගතවා තේ සංචෝ නිරෝධෝ එවං වාදි මහා සම. හේතුම් පටිච්ච සම්භවතං හේතු භංගා නිරුච්චති. මේ ලෝකය කියලා කියන්නේ මේ ඇසකරනාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ 12 ආයතන. මෙන්න මේ 12 ආයතන නොහොත් මේ ලෝකය සකස් වෙලා තියෙන්නේ හේතුවක් නිසායි. හේතුම් පටිච්ච සම්භූතං. යංකේච සමුදය ධම්මා. එහෙනම් හේතුවක් මුල් කරගෙන මේ සියලු ධර්ම සමුදය වුණා. එහෙනම් මේ ඇසකරනාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතනම හේතුවක් නිසායි හටගෙන තියෙන්නේ. අහේතුක සකස් වුණා නෙවෙයි. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න බැරි ලෝක සත්‍යයක්. ලෝක සත්‍යය හිතන් ඉන්නවා. මේ අඥාන ලෝක සත්‍යය කිව්වේ දුකේ අඥාන සම්මා සම්බුදු පියන් වහන්සේ කමා ධර්මයට කන් නොදීපු අනාථ අසරණ අඥාන ලෝක සත්‍යය හිතන් ඉන්නවා. මේ ඇහැ එක්කෝ අහේතුකෝ හටගත්ත කියලා හිතන් ඉන්නවා. එහෙම නැත්නම් හිතන් ඉන්නවා ඉබේ හටගත්තා කියලා. එහෙම නැත්නම් හිතන් ඉන්නවා දෙවියන් වහන්සේ විසින් උපදවන ලද්දක් කියලා. එහෙම නැත්නම් හිතන් ඉන්නවා කවුරු හරි සාර බලධාරී මහා බ්‍රහ්මෙක් හරි මේ විශ්වයට අධිපතියෙක් ඉන්නවා එයා විසින් නිර්මාණය කළ ලද්දක් කියලා. තව විවිධාකාර මතවාද තියෙනවා. තව කෙනෙක් හිතන් ඉන්නවා මේ පදාර්ථ සහ රසායන අතර පවතින සුසංයෝග හේතු කරගෙන මේ ජීවිතය හටගත්තා කියලා. මේ ලෝකය හටගත්තා කියලා. තව නොඑක් නොඑක් අභූත අදහස් තියෙන්න පුළුවන්. මේ හැමෝම කල්පනා කරනවා මේ ලෝකේ හටගත්තේ කොහොමද කියලා. ඒ කිසි කෙනෙක්ට පේන්නේ නැහැ මේ ලෝකේ හටගත්තේ මෙන්න මේ හේතුවක් මුල් කරගෙන කියලා. ඒ නිසාම උන්ට පේන්නේ නැහැ. හේතුවක් හේතුවක් මුල් කරගෙන මේ ලෝකය හටගත්තා කියලා දකින්න බැරි කම නිසාම ඔවුන්ට පේන්නේ නැහැ මේ හේතු නිරෝධ කිරීමෙන් මේ ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් මේ සියලු දුක් අවසන් කරන්න පුළුවන් කියලා. අන්නේ යථාර්ථේ පේන්නේ. මොකද මක් නිසාද? ඔවුන්ගේ දෘෂ්ටිය වැරදි. ඔවුන් හිතන විදිය වැරදි. ඔවුන් දකින දේ වැරදි. ඔවුන් තේරුම් ගත්ත විදිය වැරදි. ඒ නිසා ඔවුන් හිතන් ඉන්නවා ඒ ඇසකරනාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන මේ 12 ආයතනයෙන් සකස් වෙච්ච ලෝකයේ මේ ජීවිතය මෙසේ හටගත්තක් කියලා වැරදියට උන් තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා ඒ ලෝකයේ පිළිබඳ උන් දරන හැම අදහසක්ම මුලාවක් මිත්‍යාවක්. ඒ ලෝකයේ සම්බන්ධයෙන් උන් ඇති කරගෙන තියෙන මේ අමා ධර්මයට කන් දීලා යථාර්ථය අවබෝධ නොවන සකල ලෝක සත්‍යයම මේ ලෝකය ගැන තේරුම් අරන් ඉන්න විදිහ වැරදි. මුලාවක් උන්ට පවතින ලෝකය ගැන හැම කෙනෙක්ම වැරදි දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා. අනිත්‍ය දේ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. දුක දේ සැපයි කියලා හිතන් ඉන්නවා. අසාර දේ සාරයි කියලා හිතාගෙන ඉන්නවා. අසුභ දේ සුභයි කියලා හිතාගෙන ඉන්නවා. මේ මෙන්න මේ විපරීත ඇතුළේ ජීවත් වෙනවා. මක් නිසාද? යථාර්ථය දැක්කේ නැහැ. හේතුවක් මුල් කරගෙන මේ ලෝකේ සකස් වන ආකාරය දැක්කේ නැහැ. ඒ වගේ මේ හේතුව නිරුද්ධ කිරීමේ මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් මේ දුක අවසන් කරන්න පුළුවන් කියලා දැක්කේ නැති නිසා මේ දුක අපේ උරුමයයි ඒ උරුමය අපේ කරුමයයි කී කී ජීවත් වෙන.
හිතාගෙන ඉන්න මේ දුක අපේ උරුමය කියලා. දැන් මිනිසෙක් වශයෙන් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඥාන සම්ප්‍රයුක්ත ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති මිනිසයෙක්. ඔබම කල්පනා කරන්න අර අසරණ සතුන් කවද තේරුම් ගන්නද කියලා මේ සත්‍යය. කවදා කොහොම තේරුම් ගන්නද? මේ ධර්මයේ තේරුම් ගන්න ප්‍රාමාණික ඥානයක් ඇති මිනිසෙක් කියලා උපදින්න ඕන. හේතුක ප්‍රතිසන්දියක් සහිතව. ඔබ දන්නවා නැවත කියන්න අවශ්‍ය නැහැ සිය වතාවක් කියලා තියෙනවා. මිනිසෙක් වෙලා මේ සම්බුද්ධ ශාසනයක උපදින එකේ තියෙන දුර්ලභ වටිනාකම්, ඒ පුදුම සහගත අවස්ථාව, අසිරිමත් වූ අවස්ථාව. මිනිසෙට නිවන් ධර්මය අහලා අවබෝධ කරගෙන සංසාරයෙන් නිදහස් වෙන්න ලැබෙන අවස්ථාව කියන්නේ මේ විශ්වයේ පරම දුර්ලභ අවස්ථාව. මේ විශ්වයේ කිසිම දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් කිසිම කලක සත්‍ය බුරු ඒ සත්‍ය බුරු කළ නොහැකි. ඒ සත්‍ය බොරුවක් කියලා කියන්න බෑ. ඒ කිව්වේ මේ ලෝකේ තියෙන පරම දුර්ලභ අවස්ථාව සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට කන් දීමයි කියන යථාර්ථය වෙනස් කරන්න බෑ. ඊට වඩා පරම දුර්ලභ අවස්ථාවක් මේ විශ්වයේ කිසිම කෙනෙක් හොයාගන්නවත් බෑ. කාට හරි පණවන්න බෑ නෑ ඊටත් වඩා පරම දුර්ලභ අවස්ථාවක් තියෙනවා කියලා. එහෙම අවස්ථාවක් නෑ. ඒ එසේ කවුරු හරි සඳහන් කරනවා නම් ඒ හුදු වචන මාත්‍රයක් විතරයි, වචනයක් විතරයි. තේරුමක් නැති. එහෙනම් එකම සත්‍යයයි පවතින විශ්වයේ. එහෙනම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට කන් දීමයි ඒ එකම අවස්ථාව. අන්නේ පරම දුර්ලභ අවස්ථාව උදා වෙච්ච මහා පුණ්‍යවන්ත මිනිසයා, සත්පුරුෂයා, ඥානවන්තයා අවබෝධ කරගන්නවා කුමක්ද? මෙන්න මේ සංසාරේ, මේ ලෝකය, මේ දුක්ඛ ස්කන්ධය හේතුක ඵලයක් බව. ඒ හේතුව නිරෝධ කිරීමෙන් ඒ දුක්ඛ ස්කන්ධය, ඒ ලෝකය, මේ අනන්ත බියකරු සංසාර ගමන සදහටම අවසන් කළ හැකි බව. අන්නේ උතුම් වූ ඥානයට කියන යථාභූත ඥාන දර්ශනය. එනං ඒ යංගිංජ සමුදය ධම්මා සබ්බත් අනිරෝධ ධර්ම නිරෝධ ධම්මන්ති. හේතුන් නිසා හටගත්තා වූ, හේතුවක් නිසා හටගත්තා වූ ධර්මිය ඇද්ද, ඒ හේතුව ඒ හේතුන් නිරුද්ධ කිරීමේ නිරුද්ධ කළ හැකිය. අවිද්‍යාව සහ තෘෂ්ණාව කියන හේතු දෙක නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා යනාදී වශයෙන් ක්‍රියාත්මක වෙලා තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව දක්වා, භව දක්වා ගෙහිලා කර්ම භවයක් තෙක් සකස් කරන මෙන්න මේ ක්‍රියාදාම පටිසමුපාදේ. ඒ කර්ම භවය තුළින් නැවත පුනර්භවය සකස් වෙන ආකාරය මේ ක්‍රියාදාමේ මෙන්න මේ ධර්මය නුවණින් දකිනව බණ අහනකොට පද වශයෙන් එකින්ක මතක නැති වුණාට අර්ථ වශයෙන් අවබෝධ වෙනවා. මෙතන පවතින යම්කිසි න්‍යාය ධර්මයක්. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව හේතු කරගෙනයි, මේ තෘෂ්ණාව හේතු කරගෙනයි මේ සංසාර ගමන නිර්මාණය වෙන්නේ, මේ ලෝකේ නැමැති දුක ගොඩ නැගින්නේ. එහෙමනම් අන්නේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය වෙන්නේ මෙන්න මේ යථාර්ථය නුවණින් දැකීමයි. එදාට පේන්න ගන්නවා මේ සියල්ල නිච්ච නොවන බව, අනිච්ච බව, සියල්ල දුක නොවන බව, සැප නොවන බව, දුක බව, සියල්ල සාර නොවන බව, අසාර බව, සියල්ල සුභ නොවන බව, සුභ බව, අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ, ඒ ලක්ෂණයන් අවබෝධ වෙන්න පටන් ගන්න බණහත්. එතකොට මොකද්ද වෙන්නේ? මේ සියල්ල කෙරෙහි ඇති චන්දරාගය දුර වෙලා යන්නේ. සියල්ල කෙරෙහි ඇති චන්දරාගය දුර වෙච්ච නිසා අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධය යන ආදී වශයෙන් මේ සැපයි සැපයි කෝ මුලාවෙන් නිදහස් වීම නිසා, හිතෙන් ඒ මුලාව දුරු විය යෑම නිසා, ඒ හිතේ රාගය, දේශේ, මොහේ උපදින ක්‍රියාවලින් මොහොතින් මොහොත නතර වෙන්න පටන් ගන්නවා. අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධා, තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධා, උපාදාන නිරෝධෝ භව නිරෝධය යන ආදී වශයෙන් අවසානීය මේ තස්ස කෙවලස දුක්ඛ කාන්දස නිරෝධෝ හෝති යන ආදී වශයෙන් සියලු නිරුද්ධ වෙනවා. ඒ බව නුවණින් දකිනවා. එහෙනම් අන්නේ හේතුඵල ධර්මයේ නුවණින් දැක්කහම හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන උතුම් ධර්ම අවබෝධය තුළ පිහිටාගෙන ඒ ඥානවන්තයා මේ විශ්වයේ මේ යථාර්ථය අවබෝධ කරගන්නවා. එහෙනම් අර බණ අහන්නේ ඇයි කියලා යමෙක් ප්‍රශ්න කරොත් ඔබෙන් ඒ පුද්ගලයාට උත්තරයක් දෙන්න ඕන. මේ වෑයම මේ පරිපූර්ණ වශයෙන්ම ඒ අමා ධර්මය අවබෝධ කරගෙන මෙන්න මේ සංසාරය ක්‍රියාත්මක වෙන සහ නැත්නම් සමුදය වෙන සහ නිරුද්ධ වෙන ඒ උතුම් අමා ධර්මය පිළිබඳව, ඒ උතුම් යම ධර්මීය පිළිබඳ ඒ න්‍යාය අවබෝධ ඇති කර දෙන ඒ පටිසමුපාද ධර්මීය අවබෝධ කර ගැනීම නිසා මේ වෑයම. ඒ පටිසමුපාද ධර්මීය අවබෝධ කර ගැනීම තුළින් යථා භූත ඥාන දර්ශන ඇති කර ගැනීමයි වෑයම. යථා භූත ඥාන දර්ශන කියේ යථා කියන්නේ මේ ලෝකේ තියෙන සත්‍ය ස්වභාවය. භූත කිව්වේ සකස් වීම. එහෙනම් මේ සැබෑවටම මේ ලෝකේ සකස් වෙලා තියෙන ආකාරය යථා භූතය දැනගැනීමේ ඥානය, යථා භූත ඥානය. එහෙනම් අන්නේ උතුම් වූ ඥානය ඇති කර ගැනීමයි මම
ඒ උතුම් වූ ඥානෙ ඇති කර ගැනීම පිණිසයි මම මේ වෑයම් කරන්නේ. නුඹලා කුමක් උදෙසාද වෑයම් කරන්න කියලා හන්දිතා. මේ විශ්වයේ යථාර්ථය අවබෝධ කරගන්නයි මා වෑයම් කරන්නේ. නුඹ වෑයම් කරන්නේ කුමක් උදෙසාද කියලා හන්දිතා. එතකොට ඔහුට මටත් එහෙනම් වෑයම් කරන්න වෙන්නේ ඒ උදෙසාම තමයි කියලා උත්තරේ දෙන්න වෙයි අවංක පුරුෂෙක් නම්. හීස් පුරුෂෙක් නම් ඉතින් ඔබට පිස්සු කියලා යන්නත් යයි. මේ භාග්‍යවතුන් වහන්සේ මේ උත්තරේ දෙන්නේ අපි නෙවෙයි. එහෙනම් උන්වහන්සේ අපට පෙන්වා දෙනවා. එහෙනම් කවුරු හරි ඇහුවොත් එහෙම මෙන්න මේ ප්‍රශ්නේ මොකක් පිණිසද මේ නිවන පිණිස මේ අවබෝධය පිණිස මේ සසර ගමනේ අවසානය පිණිස කරුණු කාරණා පෙන්වා දෙන මේ ධර්මයට කන්ති යුත්තේ කියලා. එදාට ඔබ කියන්න මොකද මාරයාට උත්තරයක් දෙන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම මාරයා කියන්නේ මාරයාට මේ මේ ධර්මයේ ගැන ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණොත් එහෙම බලාපොරොත්තු වෙන උත්තරේ වෙන්නේ නිවන කියලා. නිවන කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ? අපෝ අපට ඕනේ නැවෙයි නිවන. උඹලට පිස්සුද බං මේ නිවන් දකින්නේ? ඔච්චර මේ හොඳට කණ්ඩ බොණ්ඩ තියෙනවා, සල්ලි වාගේ තියෙනවා, රූප සම්පත්තිය තියෙනවා, ඔක්කොම ටික නම් පිස්සුද බං නිවන් දකින්නේ? තව කොච්චර කාලයක් සංසාරේ සැපින් ඉන්න පුළුවන්ද? දිව්‍ය ලෝකවල යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකවල යන්න පුළුවන්, සංසාරේ යන්න පුළුවන්. ඔන්න ඔය උත්තරේ තමයි අවශ්‍ය. මාර්යාගේ උත්තරේ. නිවන කිව්වොත් එපා කියනවා බණ අහන්න. කවදාවත් ඔබේ ඥාතියටවත් කියන්නේ පයින් නිවන් දකින්න කියලා. එදාට එන්නේ නැව. එන සංසාරේ දකින්න කිව්වොත් එයි. එන කාමයේ දකින්න කිව්වොත් එයි. එහෙනම් එහෙම අඬ ගහලා හරි පෙන්වන්න ඕන ධර්මයයි. එහෙනම් මේ යථාභූත ඥාන දර්ශනය නැති ලෝක සත්‍යය මොනවද හොයන්නේ? දුකමයි හොයන්නේ. එහෙනම් යථාභූත ඥාන දර්ශනය ඇති කර ගැනීමයි කළ යුත්තේ. ඔබෙන් කවුරු හරි බණ අහන්නේ මොකටද කියලා ඇහුවොත් අන්නේ පුද්ගලට ඒ කාරණාව පැහැදිලි කරලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට දැනුම් දෙන්න. ඔබට පෙන්වා දෙන්න. ඒ වගේම දැන් ඉතන පෙන්වා දෙනවා මේ ද්වේතාව පිළිබඳව ආකාර දෙකක්. අනුපස්සනා දෙකක්, ධර්ම දෙකක්. එදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේක අනුපස්සනා මෙනෙක අනුපස්සනාව. දැන් අර යථාභූත ඥාන දර්ශනය දකින්නවා කිව්වනි ආකාර දෙක ඥානයක් යාවදේව දේවතානං ධම්මානං යථාභූතං ඥානායති කියලා. අන්නේ දෙයාකාර වූ ධර්මයේ තමයි දැන් මේ පෙන්වා දෙන්නේ. එදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේක අනුපස්සනා. ඒ දැකිය යුතු දේවතාවෙන් එක අනුපස්සනාවක් තමයි, එක ආකාරයක් තමයි. මොකද්ද මේ දුක්ඛාරි සත්‍යයි, මේ දුක්ඛ සමුදයාරි සත්‍යයි කියලා දැකිය. ඔන්න ඒක අනුපස්සනාව. එදන් දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේක අනුපස්සනා. ඔන්න ඒක අනුපස්සනාව. ඒකෙන් දකින්නේ මොකද්ද? අන්න අර කිව්ව හේතුම් පටිච්ච සම්භූතං. නැත්තම් යංගෙන්ච සමුදය ධම්මං කියන අවස්ථාව. ඒ න්‍යාය ධර්මයි. ඊළඟට දකින්නවා අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාදී පටිපදාති අයං ဒုတိය අනුපස්සන. අන්න දෙවනි අනුපස්සනා මොකද්ද? අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති අයං ဒုတိය අනුපස්සන. මෙන්න අනිත් අනුපස්සනාව. මේ දුක්ඛ නිරෝධාර සත්‍යයයි, මේ දුක්ඛ නිරෝධයයි, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යයයි යනාදී වශයෙන් අන්න දෙවන අනුපස්සනාව ඇති කරගන්නවා දකින්නවා. යං කෙංච සමුදය ධම්මං සබ්බාන්තං නිරෝධ ධම්මන්ති. අන්න සබ්බාන්තං නිරෝධ ධම්මන්ති සියල්ල නිරෝධ කළ හැකි කියලා දකින්න හේතු නිරෝධේ. හේතු භංගා නිරුද්ධිත එකට හේතු බිඳ හරින්න ඕන. නිකං නිරෝධ වෙන්නේ නැහැ. යමක් හටගත් තැනම නිරුද්ධ වෙලා යනවා කියලා දහමක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධිත. හේතු බිඳ හැරීමෙන් තමයි නිරුද්ධ වෙන්නේ. එහෙම ඉබේ නිරුද්ධ වෙනවා නම් සකල ලෝක සත්‍යම නිවන් දකින්න ඕන බණ අහන්නේ නැතුව එහෙම එකක් වෙන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අහලා අවබෝධ කරගන්නක. ඒ ධර්මය අස අවබෝධ කරගෙන සම්මා දිට්ඨියෙන් යුක්තව ඇරඹෙන ඒ උතුම් වූ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ අවසානයේ සම්මා සමාධිය පූර්ණ වෙනකම් කෙනෙක්ට ඒ නිරෝධය පූර්ණ වශයෙන් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් නිරෝධය කියලා කියන්නේ මේ යමක් හටගත්ත දැනම නැති වෙලා යනවා කියන එකද? ඒකටද නිරෝධය කියන්නේ? නිරෝධය දකින්න ඕන පටිච්චසමුප්පාදය තුලින්. අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධං. අන්න පටිච්චසමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම කියන සත්‍ය දෙකෝසේ වුණ සමුදයයි නිරෝධයයි දකින්න.
එහෙම නැතුව මේ යමක් හටගත්තා එතන මේක නැති වෙලා ගියා. තව ගැඹුරට ගියාම කියනවා ඇති වෙලාම නැහැ තාම. හටගත්තේම නැහැ කියලා තාම කියේ. ඉතින් බලන්න පොතෙන්ටද වැටෙන්නේ කියලා අවසාන. අන්තයකට වැටිලා ධර්මයේ පේන්නේ නැතුව ගිහිල්ලා අවසානයි. අනාථ වෙනවා සංසාරේ. දෘෂ්ටියකට ලබ්ධියකට බැහැ ගන්නවා. ඇති වෙලාම නැහැ කියලා මුලාවකටපත් වෙනවා. ඇති වෙලාම නැහැ කියලා මුලාවකටපත් වෙනකොට ඔහුට අවසානයේ බුදුරජාණන් වහන්සේ තාම ඉපදිලා නැහැ. ශ්‍රී සද්ධර්මයක් තාම පහළ වෙලා නැහැ. ආර්ය මහා සංඝ රත්නයක් තාම ඉපදිලත් නැහැ කියලා අවසානයේ කියන්න සිද්ධ වෙනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයම තාම පහළ වෙලා නැහැ කියලා කියන්න වෙනවනේ. දැන් ඔහු ගියා. ඒ රූපේ ඇති වෙලාම නැහැනේ අවසානයේ බැලුවා. ඇති වෙච්ච දැන මේක නැති වෙලා රූපයක් ඇති වුණේම නැහැ කියලා අවසානයේ කියනවා. සියල්ල නැති යන අන්තයට බැහැ ගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේම ධර්මයක් දේශනා කළාද යථාභූත ඥාන දර්ශනේ ඔස්සේ නෑ. එහෙනම් උන්වහන්සේ පෙන්වා දෙනවනේ අයම අනුපස්සනා දෙකක්. ඉදන් දුක්ඛං ඉදන් දුක්ඛ සමුදයෝති අයං අයම කානුපස්සනා. ඉදන් දුක්ඛ නිරෝධෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති අයං දුක්ඛ අනුපස්සනා යන දිවසේ අනුපස්සනා දෙකක් පෙන්වනවා. ඉතින් එහෙනම් මේ අනුපස්සනා දෙක තමයි ද්වයතාව කිව්වේ. එහෙනම් මේ ද්වයතාව තුල චතුරාර්ය සත්‍යය ඇතුළත් වෙන්නේ. එක අනුපස්සනාවක් තුල දුක්ඛ ආර්ය සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ඇතුළත් වෙන්නේ. ඒ තමයි සමුදය අනුපස්සනා. එහෙනම් ඊළඟ අනුපස්සනා නිරෝධානුපස්සනා. එහි ඇතුළත් වෙනවා දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය. එහෙනම් මෙන්න මේ සමුදය නිරෝධය නුවණින් දැකීම තමයි ද්වේතානු පස්සනාව කියලා කිව්වේ. දේවතාව දැකීම කියලා කිව්වේ. සංසාරී ද්වේතාව. එහෙනම් මෙන්න මේ ඥානය පහළ කර ගැනීම උදෙසයි මම මේ බලහන්නේ කියලා අන්න අර ප්‍රශ්නේ අහන කෙනාට උත්තරයක් දෙන්න ඕනේ. එපමණකින් නොනවති තවදුරටත් මේ ධර්මයේ දකින්න ඕනේ. මේ විදිහට ධර්මය අපි දැන් දකිනවා. ඒවං සම්මා ද්වේතානු පස්සිනෝකෝ භික්ඛවේ භික්ඛුනෝ අපමතා ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ වින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකංඛං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ උපදිශේෂේ අනාගාමී තාති අනාදිවස. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මේ ද්වේතාව දකින්න කෙනා ඒ කිව්වේ තව විදිහකට චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න කෙනා ඒ ආරි ශ්‍රාවකයා. එවන් සම්මාන් ද්වේතානු පස්සිනෝකෝ භික්ඛවේ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. ඒ භික්ෂුව අප්‍රමාදීව කටයුතු කරන මේ ධර්මයේ ගැඹුරෙන් දකින්න අප්‍රමාදීව කටයුතු කරන. අප්‍රමාදීව කියලා කිව්වේ මොකක්ද? රාගයෙන් දේශයෙන් මෝහයෙන් වෙන් වෙලා කටයුතු කරන. ප්‍රමාදයේ තමයි රාගයෙන් දේශයෙන් මෝහයෙන් යුක්තව කටයුතු කිරීම. අප්‍රමාදයේ තමයි රාගයෙන් දේශයෙන් මෝහයෙන් වෙන් වෙලා කටයුතු කිරීම. එනං අන්න අර රාගෙන් දේසී මොහෙන් වෙන් වෙලා අපමත්ත සප්‍රමාදී වාතාපිනෝ වීර්ය වඩෙනවා. කුමකටද වීර්ය වඩන්නේ? උපන් කුසල උපන් අකුසල් දුරු කරන්නත් නූපන් උපන් අකුසල් දුරු කරන්නත් නූපන් අකුසල් නූපදවන්නත් උපන් කුසල් වැඩි දියුණු කරන්නත් නූපන් කුසල් උපදවන්නත් කියන සතර සම්ප්‍රදාන වඩනවා. නැත්තම් වීර්ය වඩනවා. ආතාපිනෝ කිව්වේ වීර්ය වඩනවා. ආර්ථාපි සම්පජානෝ සතිමා වේනීය ලෝකේ අභිජා දෝමන සංඥාදි වශයෙන් සතර සතිපට්ඨානෙ දැක්වෙන ආතාපිනෝ කියන්නේ වීර්ය වඩනවා. පහිතත්තස්ස විහෙරතෝ දින්නම් පලානං. පහිතත්තස්ස විහෙරතෝ කියුවේ මේ රාගේ දේසිය මොහ පහ කරමින් කටයුතු කරනවා. මෙන්න මේ බුද්ධ ශ්‍රාවක මෙන්න මේ වාසය තුල ඉන්න මේ බ්‍රහ්මචර්යාව තුල ඉන්න මෙන්න මේ නිර්වාණ මාර්ගය වඩන බුද්ධ ශ්‍රාවකයා දින්නම් පලානං අඤ්ඤතරං පලං පාටිකංකං මෙන්න මේ කිව්ව පළ දෙකෙන් එකක් ලබනවා. දිට්ඨේව ධම්මේ අඤ්ඤා. අඤ්ඤා කියන්නේ රහත් ඵලයට පත් වෙනවා. ඒක අඤ්ඤා කොණ්ඩාස කියන්නේ. එතන අඤ්ඤා කොණ්ඩාස කියලා කිව්වහම ඒකට තර්කයක් එනවා. අරිහතුන් වහන්සේ කෙනෙක් වුණා කියලා කොණ්ඩාඤ්ඤා හාමුදුරුවෝ. එහෙම එකක් නෙමෙයි දේශනා කළේ. ඒ මේ ධර්මයේ අවබෝධ කරගත්තා කියන අදහසයි. එංගේ අවබෝධයේ පූර්ණත්වයට පත් වුණාමයි අරිහත් ඵලය කියලා කියන්නේ. ඉතින් ඒ උතුම් වූ ඵලයට පත් වීමට එහෙම නැත්නම් ඒ නිර්වාණ මාර්ගයට පැමිණි අවබෝධය සඳහා පැමිණියා කියන එකයි අඤ්ඤක් කොණ්ඩඤ්ඤ කියලා කිව්වේ. අවබෝධයේ මාර්ගයට පැමිණියා කියන එක.
එතකොට එහෙනම් මේ ජීවිතයේදී ditthaya dhamme aññā ekko rahat pali labanawa sativa uppadi sese anagāmītā ti යමාකාරයකින් කෙලෙස ඉතුරුනොත් රූපරාග රූපරාගාදී කෙලෙස ඉතුරුනොත් උද්දම් භාගයේ සංයෝජන හරි ඉතුරුනොත් අනාගාමි ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන්ම කිව්වොත් එක්ක රහත් වෙනවා එක්ක අනාගාමි වෙනවා. මේ අනුපස්සනා දෙකේ නිරන්තරයෙන් ඉන්නා බුද්ධ ශ්‍රාවකයා. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යථාර්ථය. එහෙනම් අපි මේ දේ කරනවද කියලා බලන්න ඕන දැන්. අපි දුක්ඛාර සත්‍ය මිනේ කරනවාද දුක්ඛ සමුදයාරි සත්‍ය මිනේ කරනවාද දුක්ඛ නිරෝධාරි සත්‍ය මිනේ කරනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය මිනේ කරනවා යනුපස්සනා දෙකක් වශයෙන් මේ ආකාරයෙන් මෙහෙම මනස ක්‍රියාත්මක වුණොත් වචනේ ක්‍රියාත්මක වුණොත් කාය ක්‍රියාත්මක වුණොත් සසර හට ගන්නවා මේ ආකාරයෙන් මනස වචනේ කාය ක්‍රියාත්මක නොවුනොත් සසර නිරුද්ධ වෙනවා එන රාගයෙන් දේශයෙන් මෝහයෙන් යුක්තව මේ අවිසංකාර ගුණ නැගුණොත් සසර උපදිනව හට ගන්නවා පහළ වෙනවා එනම් මේ අபிසංකාර නිරුද්ධ වුණොත් නිරාගයේ දේසේ මොහේ චේතනා සාමලියම පහවිලා ගියොත් සසර නිරුද්ධ වෙනවා යනදි වශයෙන් තමන්ගේ ජීවිතයට වහා බලමින් බලනවා ඒ කියන්නේ මේ පොතේ තියෙන ධර්මයේ මේක දැන් කියවලි ඉවර වෙලා මේක පාලි වචන වලින් කියන එක එහෙම නෙවෙයි දැන් මේ ඕනම් පාලි වචන දෙක කටපාඩම් කරන් කියන්න පුළුවන් ඒක නෙවෙයි මේ කියන්නේ වචන වශයෙන් දැනගන්න එකක් නෙවෙයි කියන්නේ ඒකේ මොකක්ද ඒ ජීවිතයේ තමන්ගේ අත්දැකීම ඇතුළෙන් මේ ධර්මයේ දකින්නවා. ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් දැන් අපි වනහල දැනගන්නවා දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ කරන්නේ සෑහෙන කාලයක් තිස්සේ වනහ පිළිසෙකට ඒ නිසා මුතුන් ආයේ කිකට පැහැදිලි කරන්න ඕනේ නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා වූ ඒ ධර්ම අවබෝධය ලැබමින් සිටිනා බුද්ධ ශ්‍රාවකයන් විශේෂයි තමයි මේ ආමන්ත්‍රණය. එතකොට මෙන්න මේ ආකාරයෙන් අපි නුවණින් මෙනෙහි කරමින් දකින්නවාද අපේ ජීවිතයේ අත්දැකීම් වලදී මේ ආකාරයෙන් ආස්වාදෙ විඳින්න ගියොත් රාගයේ දේසේ මොහේ නැවත දලුලා වැඩෙනවා නේද ඒ රාගයේ දේසේ මොහේ සංසිඳෙන්නේ නැහැ නේද එන රාගයේ දේසේ මොහේ පවතින තුරු අපි කොච්චර වමනා කළා අපිට කොච්චර වමනා කළත් පරිනිර්වාණය සංසාර දුකින් නිදහස් වීම මේ සියලු දුකෙන් නිද මේ සියලු දුකින් අත මිදීම ඒක අපේ හීනයක් විතරයි. උවමනාව තිබුණට හරියන්නේ නැහැ. ඒකට වැරවීරිය යොදන්න ඕන. එහෙනම් ඒ විදිහට අපේ ජීවිතයේ අත්දැකීම් ඇතුළෙන් ධර්මයේ දකින්න ධර්මයේ භාවිත කරන්න අවස්ථාවක් ආපු වෙලාවේදී අපි ඒ ධර්මයේ භාවිත කරා. රාගේ දේසේ මෝහේ ජීවිතයේ ඇතිවෙච්ච අවස්ථාවවලදී අපි මේ රාගයේ දේසේ මොහේ හේතු කරගෙන මෙසේ සංසාරي දුක උදා වෙනවා මේ රාගයේ දේසේ මොහේ දුරු කිරීමෙන් මෙසේ සංසාරي දුක නිරුද්ධ වෙන යනාදී වශයෙන් ධර්මයට බහා ධර්මයට ගලපා අපේ ජීවන අත්දැකීම තේරුම් ගන්න උත්සාහ ගත්තා. එහෙම ගත්තා නම් කිසිම කෙනෙකුට දුකක් හටගන්න හේතුවක් නැහැ. මොකද තණ්හාවශේ වෙනවා. තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භය. තණ්හාය ප්‍රමුතස නාත්‍ය සෝකෝ පුතෝ භය. තණ්හා පවතින්නේ ඇත්ත නොදකින්න තාක්කත් ඕනම දෙයක් සම්බන්ධයෙන් කැමැත්තක් පවතින්නේ හි ඇත්ත නොදකින්න තාක්කත් ඇත්ත දැක්කට පස්සේ ඒ ගැන තියෙන ඇල්ම දුර වෙලා ඇත්ත නොදකින්න තාක්කල් ඊට ඇලුම් කරනවා කවුරු හරි ඔබට මල්ලක් අතට දීලා කියනවා මේකේ රත්තරන් තියෙන්නේ කියලා රත්තරන් මල්ලක් මේක පොඩ්ඩක් මං නැවත එනකම් පරිස්සම් කරගන්න කියලා ඔබට මල්ලක් අතට දීලා යන්න. දැන් මේ පුද්ගලයා කියනවා මේකේ තියෙන රත්තරන් කියලා. දැන් මේකේ තියෙන රත්තරන් කියලා ඒ පුද්ගලයා කිව්ව නිසා අපි ඔහුගේ වචනේ විශ්වාස කරගෙන අපතලත් දැන් සංකල්පයක් නිර්මාණය වෙනවා මේ මල්ලේ තියෙන රත්තරන් කියලා. ඒ නිසා අපිට මේ මල්ල ගැන මහ වටිනාකමක් ඇතිව හිතුවා. අපි මේක රකින්න පටන් ගන්නවා. අර එනකම් මේ වටින මල්ල ආරක්ෂා කරගන්න ඕන. ඔහොම හිතාගෙන මේ මල්ල ආරක්ෂා කරගෙන ඉන්නවා දැන්. දැන් පුද්ගලයේ අපිට දීලා ගිය රත්තරන් මල්ල. දැන් මේකේ තියෙන රත්තරන් මේක පරිස්සම් කරගන්න ඕන අපහුවට දෙන්න ඕන. දැන් මේ මල්ල අත දරාගෙන ඉන්න මේ පුද්ගලයා මේ මල්ලන මහා වටිනාකමක් දීලා හිටින්. ඔහොම ඉන්නකොට එකපාරටම මිනිහෙක් දුවගෙන ඇවිල්ලා හොරෙක් දුවගෙන ඇවිල්ලා මල්ල උදුරගෙන දුවන. දැන් මේ මල්ල උදුරගෙන දුවනකොට හොරා
අර පුද්ගලයා නිකන් ඉන්නේ නැහැ. එයා දුවනවා පිටිපස්සේ. අර ඉදිරියෙන් දුවන මිනිසයා හොරා කොහොමද හිතන්නේ මේ මල්ල ගැන්නේ? මේ රත්තරන් මල්ලක් එහෙම නැත්නම් කිසි වස්තුවක් තියෙන මල්ලක්. ඒ හොරාටත් අපි හිතමු ඒ ඔත්තුව ලැබුණා කියලා. අර මල්ලේ රත්තරන් තියෙනවා කියලා ඒ හොරත් දැනගත්තා. ඒ නිසා තමයි හොරා ඒ හොරකම කළේ. දැන් හොරාටත් මේ මල්ල මහ වටිනවා. මේ මල්ල උදුරගෙන දුවනවා. දැන් හොරාගේ හිතේ තියෙන මේ රත්තරන් මල්ලක් මහ වටිනාකමක් හොරාටත් ඇති වෙලා තියෙන මල්ල ගැන. පිටිපසෙන් දුවනවා ඉස්සෙල්ලේ මල්ල දරාගෙන හිටපු මිනිසයා. එයාටත් තියෙනවා මේ මල්ල ගැන මහ වටිනාකම රත්තරන් මල්ලක්. ඒ නිසා හොරා මේ මල්ල අරගෙන දුවනකොට මේ පුද්ගලයා පිටිපසෙන් දුවන මේක ආරක්ෂා කරගන්න බේරගන්න ඔහුගෙන් නැවත ලබා ගන්න. දැන් මේ දෙදෙනාටම මේ මල්ල ගැන මහා වටිනාකමක් තියෙනවා. හොරාටත් තියෙනවා හොරාගේ පසුපසෙන් දුවන මනුස්සයාටත් තියෙනවා. මේ දෙදෙනාම මේ රත්තරන් මල්ල පස්සේ දුවගෙන යනවා. ඔහොම දුවගෙන ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා කොහොම හරි හොරාව අල්ලගත්ත අර මනුස්සයා හොරාට තඩි ගහලා හොරාගෙන් මල්ල උදුර ගන්න. මල්ල උදුර ගන්නකොට හොරා මල්ල උදුරන්න දඟලන. දෙන්නම මේ විදිහට මේ මල්ලට පොර කනකොට මේ මල්ලෙ දිවිච්ච මේ පාසලේ බිම වැටේ. බිම වැටලා දෙකට පැලෙනවා. බැලුවහම මේක තිබිලා තියෙන අසුති පාසලේ. කවුරු හරි පුද්ගලෙ තියෙන අසමජ්ජාතිකමකට අර මනුස්සයාට විනෝදේ පිණිස ප්‍රෑන්ක් එකක් පිණිස හරි අර අසුති මල්ල දීලා ගිහිල්ලා. ඔය වැඩ කරන්න පුළුවන් ඕන තරම්. එතකොට දැන් මේ හොරත් එක බොරබදලා දෙන්න එකතු වෙලා මේ මල්ල දෙකට කැඩුවා කොහොම හරි අවසානයේ. මැද තියෙන අසුචි කියලා දැක්කහම දෙන්නට ඇති වෙන්නේ මහා සතුටක් නේ. දෙන්නට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. වටිනා මහා වටිනා දෙයක් පස්සේ අපි දෙන්න ලොහු ගැදලා මහා වස්තුවක් අවසාන අපිට ලැබුණා කියලා. දෙන්නට මහා ලැජ්ජාවක් ඇති වෙනවා හරය. මොකක් පස්සේද අපි මේ ලොහු ගැන්නේ? එහෙනම් ඇත්ත දැක්ක ගමන් දෙදෙනාගේම හිතේ තිබිච්ච වටිනාකම් බිංදුවට බැස්සා. මේ වටිනාකමක් නැති දෙයක් පස්සේ අපි ලොහු ගැදලා තියෙන අපි මේ පොරකාලා තියෙන බොරුව පව් පුරෝගන තියෙන අනුන්ගේ දේවල් කඩා වඩාගෙන තියෙන උදුරාගෙන තියෙන මේ ඇතුලේ පවතින අසුකයක් කියලා නොදැකින් මේ ඇතුලේ පවතින අසාරුවක් කියලා නොදැකින් මේ ඇතුලේ මම කියලා මගේ කියලා ගන්න වටින සාරයක් නැති බව නොදැක්ක නිසානේ අපි මේ දෙන්න ලුහු බැඳලා තියෙන මේ පාර්සලයේ පස්සේ වටිනා වස්තුවක් කියලා හිතාගෙන අවසානයේ අපි දෙන්නගම මල් ලැජ්ජාවක් නේද උනේ කියලා හොරයි අර පුද්ගලයා දෙන්නම විසිරලා යන සංසාරයේ ඇත්ත නොදකින තාක්කල් යථාර්ථය නොදකින තාක්කල් අපිට මේ ගැළවීම ලැබෙන්නේ නැහැ. එහෙනම් ඇත්ත දකින්න ඕනේ, ඇත්ත දකිමින් ජීවත් වෙන්න ඕනේ. ඒකටයි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. එයාටයි බෞද්ධයා කියන්නේ. එහෙම නැතුව බෞද්ධයා කියලා කියන්නේ කොහෙට හරි වෙලා ඉඳගෙන නව ගුණමාලයක් ගැනගෙන ගාථා මොමුණ මොමුණ උදේ ඉඳලා රෑ වෙනකම් පිරික්කිය කිය එහෙම ඉන්න කෙනෙක්ට නෙවෙයි. ඒ බෞද්ධයෝ නෙවෙයි. ඔය විදිහේ චර්යාව තමයි බමුණන්ටත් තිබුණේ. බමුණුත් උදේ ඉඳලා රෑ වෙනකම් වේද මන්ත්‍ර කටපාඩම් කර කර අර ඇටමාලයක් දාගෙන ඒක ගැනගෙන ශ්ලෝක කිය කිය පිරිත් වගේ උන්ටත් තියෙන ශ්ලෝක කියලා කොටසක් ඒ ටික ඔය පිරිත් කියන වගේ උදේ ඉඳලා රෑ වෙනකම් කිය කිය ඔහොම තමයි බමුණු මොඩ බමුණු මොකද්ද ඔය කරන්නේ කියලා ඇහුවාම කො දුක නිවනවා කිය දුක තවනවා කිය. එහෙම සම්ප්‍රදායක් නෙමෙයි බෞද්ධ සම්ප්‍රදාය කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ බමුණන්ගේ ඒ නිවන නෙවෙයි. බමුණුත් එහෙම විමුක්තියක් නිවනක් හෙව්වා. ඔවුන් තේරුම් ගන්න හිටපු ලොකුම නිවන බ්‍රහ්මත්වේ. එතෙන්ට යන්න තමයි ඔවුන් මේ විදිහට මහා බ්‍රහ්මෙක් හැසිරෙන ආකාරයට අර නවගුණ මේ ඇටගුණ ඇටමාලයක් දාගෙන ඒක ගැනගෙන අර බ්‍රහ්මෙක් තාපසේ අර ඍෂිවරයෙක් වගේ අර මහා බ්‍රහ්මයා කියලා හිතාගෙන එහෙම හැසිරු මහා බ්‍රහ්ම ස්වරූපයක් මවා ගන්න. ඉතින් අවසානයේ උන් දැක්ක ධර්මය මොකක්ද? උන් දැක්ක ධර්මයක් නෑ. එහෙනම් ඔවුන් අවසානයේ ගොඩක් කරලා සතර පායටයි ගියේ. ඉතින් බෞද්ධයා කියන්නේ එහෙම කෙනෙක්ද? බෞද්ධයා කියන්නේ તો කොහෙට හරි වාඩි වෙලා අවසානයේ ඔබට නම් දකින්න පුළුවන් අපි දැන් පන්සල් වල නම් එහෙම ඔය පොය දවසට මේම නිගණ්ඨ සම්ප්‍රදායක් පේනවා. ඒ කියන්නේ සිල් ගන්න එක කියන්නේ මේ කියන්නේ. ඕම් පිරිසුත් ඉන්නවා. දැන් තැන් වල ඕම් වැඩමුළුත් පවත්වන්න පුළුවන් ඕන එකතු කරගෙන.
ධර්මයේ දේශනා කිරීම එකක්. එතනින් එහා පැත්තට දුක නිවීම කියන එකට අර විදිය වර්තකතනයක් දීලා අර වගේ ඇටමාලයක් ගෙනගෙන කොහෙට හරි වාඩි වෙලා මොනවා හරි කීකී පිරිත් කීකී උතුරු සළුවක් දාගෙන වාඩි වෙන එකට නිවන් මාර්ග වටනවා කියන්නේ ඔහු නිර්වාණ මාර්ගයේ දැක කෙනෙක් නෙවෙයි. ඒක තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. ඒ සිල්වත පරාමර්ශණය කිරීම පෞතින පුතග්ජනයා තුළ ආර්ය ශ්‍රාවකයා නිවන් දකින්න හිම නෙවෙයි. ආර්ය ශ්‍රාවකයා හැම මොහොතකම අවබෝධින් ජීවත් වෙයි. හැම මොහොතකම ආස්වාද ආධින නොනින් දකිමින් වාසය කර. හැම මොහොතකම දකින්න මොකද හේතුඵල ධර්මය. ඒ හේතුඵල ධර්මය දකින්න තමන් තුළින් එකයි සම්දිට්ඨිකෝ කියන්නේ. එතකොට තමන්ගේ ජීවිතයේ ඒ තමන්ගේ ජීවිතය තුළින් හේතුඵල ධර්මය දකින්නකොට අන්නේ බුද්ධ ශ්‍රාවකයා තුළ ඇති වෙන මොකද්ද? සංවරේ. ඒක වේ හේතුඵල ධර්මයට අහු නොවන හැකියාව නොහොත් කුසල ඇති වේ. අනුකුසල සංවර සීලය ඇති වේ. කුසලයේ කියලා කිව්වේ මෙන්න මේ හේතුඵල දහම් ගැටියට අහු නොවි සිටීම. හේතුවක් පෙන්නලා ඵලයක් උදා කරලා දෙනවා. රාග සම්පස්සයෙන් රූපයක් ස්පර්ශ කරවලා නැත්නම් රූපයක් රාගයෙන් ස්පර්ශ කරවලා ආස්වාදයක් දනවලා ඒ ආස්වාදය සැපයි සැපයි කියලා අවිජ්ජායම නිගමනයක් දීලා ඒ පසුව සහභා යන ක්‍රියාදාමයක් හදලා දෙනවා ජීවිතේ. මේ ක්‍රියාදාමයට අහු නොවි සිටීමයි කුසලේ. මේ සිතේ මුලාවන්ට හසු නොවි සිටීමයි කුසලේ. මේ සිතට අවශ්‍ය දේ ඉෂ්ට නොකිරීමයි කුසලේ. මේ සිත සැරිසරන සිත දමනය කරලා එකතන නතර කර ගැනීමයි කුසලේ. අරමුණු පස්සේ හඹා යන සිතට එසේ අරමුණු පස්සේ හඹා යන්නට නොදී මාර්ගය අවහිර කිරීමයි කුසලය. මේ චක්කුද්වාර ආදී ద్వාරයන්ගෙන් ලෝකය පරීක්ෂා කරන ලෝකය නිරීක්ෂණය කරන ලෝකයට එවෙන මේ සිත ඒ ලෝකයට එවිකම් කරන ජනෙල් වහලා දාලා ඒ ලෝකයට අවශ්‍ය කරන අරමුණ ළඟා කරගන්න නොහැකි අන්දමින් ඒ ගුත්තාද්වාර නොහොත් දොරටු ප්‍රඥාය මුර කිරීමයි කුසලේ. අන්නේ කුසලයේ දැක්ක බුද්ධ ශ්‍රාවකයා නිරායාසෙන් ජීවත් වෙනවා. නිවන් මඟ වඩනවා කියලා අමුතුවෙන් කරන දෙයක් නෑ බැලුවා. අමුතුවෙන් කරන දෙයක් නෑ ජීවිතය තුළ. ඒක නිසා පිටින් බැලුවට මිනිහට තෝරගන්න බෑ. අමුතුවෙන් කරන දෙයක් නෑ. සාමාන්‍ය මිනිසු කරන දේවල්මයි කරන්නේ. මොකක් බාන අහනවා. ඒ වගේම මල් පහන් පූජා කරනවා. මේ බෞද්ධ පිළිවෙත අපි. බුද්ධ වන්දනා කරන. පන්සල් යන. පොයට පුළුවන් වුණොත් සීල උද්දානවා. එහෙම තියෙනවා. ඒ ටික බලලා මෙයා නිවන් මඟ වඩන කෙනෙක්ද නැද්ද කියලා තීරණය කරගන්න බැහැ. මොකද ඒකට හේතුව විශේෂ ලේබල් එකක් ගහගෙන නැහැ කොහෙවත්. දැන් බමුණු සම්ප්‍රදාය අනුගමනය කළොත් නම් පිටින් බලලා කියන්න පුළුවන් ආනිය අරයනම් අර බලන්නකෝ. අර නිවන් මඟ වඩන කෙනෙක් නේද? අර නිවන් දකින කෙනෙක් නේද? අර බලන්න උදේ ඉඳලා රැ වෙනකම් සුදු වැඩගෙන උතුරු සළුවක් දාගෙන ඇටමාලයක් ගෙනගෙන ඉන්න පිරිත් කියන බලන්න එපැයි. මුළු දවසම එයාගේ සම්පූර්ණ දින කර්මස්ථාන කෙරේ. ඕවා තමයි තියෙන්නේ. තව ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. පත් පිළිවෙත් අන්නේ අනිවන් මගවට ඇද්දකට පේනවා යා. හැබැයි ආර්ය ශ්‍රාවකයා ඇස්තකට පේන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආර්ය ශ්‍රාවකයා පේන්නේ ප්‍රඥා කියන හැටයි. මොකද සාමාන්‍ය වත් පිළිවෙත් හරි සාමාන්‍ය මිනිස්සේ ජීවත් වෙන රටාව දිහා බැලලා හරි මෙයා නිවන් මඟ වඩන කෙනෙක් එහෙම නැති කෙනෙක් කියලා කියන්න බෑ. ඒකට හේතුව තමයි නිවන් මඟ වඩනවා කියලා අමුතුවෙන් ආයි උඩ පැනගෙන කරන දෙයක් නැහැ. කරන දේ සිහියෙන් ප්‍රඥා යුක්තව කරන්නයි තියෙන්නේ. එතකොට ඒ සිහියෙන් ප්‍රඥා යුක්තව කල්ගෙවෙන ඒ විහරණය තුළ රාගය දේශේ මොහේ දුර වෙලා යනවා. එහෙනම් අන්නේ සිහියෙන් ප්‍රඥා යුක්තව කල්ගෙවන්න අවබෝධ කරගත් ධර්මය තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල තමයි මේ ද්වේතාව පවතින්නේ. එහෙනම් අන්නේ ධර්මයේ නුවණින් දකිමින් වාසය කරද්දී මොකද වෙන්නේ? මේ සියලු රාග දේශ මොහ දුර වෙලා යනවා. ඒ තමයි බුද්ධ ශ්‍රාවකයාගේ කාර්යභාරය. එහෙනම් ඔබ බෞද්ධයන් හැටියට ඔබ බුද්ධ ශ්‍රාවකයන් හැටියට කළ යුත්තේ මෙන්න මේ ද්වේතානුපස්සනා යුක්තව කල්ගෙවීමයි. සමුදය ධර්ම, නිරෝධ ධර්ම නුවණින් දැකීමයි. තවත් විදිහකට කිව්වොත් චතුරාර්ය සත්‍ය දැකීමයි. චතුරාර්ය සත්‍ය දැකීමයි.
එහෙනම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දැකේ නැත්නම් මේ ජීවිතය සම්පූර්ණයෙන් කිස්. එහෙනම් ඇයි බණ අහන්නේ කියලා අර ප්‍රශ්න යන මනුස්සයාට උත්තරේ දෙන්න ඕන. මේ හිස් භාවයෙන් නිදහස් වෙන්නයි බණ අහන්නේ. ඔබ කුමක් උදෙසාද වැයම් කරන්නේ? මං වැයම් කරන්නේ මේ හිස් භාව අවසන් කරන්න. පූර්ණත්වයට පත් වෙන්න. ඔබ කුමක් උදෙසාද වැයම් කරන්නේ කියලා අහන්න. එතකොට හරි. යේ දුක්ඛං නපජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භව යත්තච සබ්බසෝ දුක්ඛං අශේෂං උපරුච්චති පංච මග්ගං න ජානಂತಿ දුක්ඛ උපසමගාමිනා. මේ ගාථාවෙන් කියන්නේ මොකක්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසමසම පටිභාන ඥානි එලි දැකපු මහා බුද්ධ කාව්‍යයක්. යේ දුක්ඛං නප්පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අශේෂං උපරුජ්ජති පංච මග්ගං න ජානಂತಿ දුක්ඛ උපසමගාමිනා. මොකද්ද මේ ගාථාවේ සිංහල අර්ථය? යමෙක් දුක නොදකිද්ද, දුකෙහි ඇරඹුම නොදකිද්ද, යම් තැනක් වී සියලු දුක් සියලු අයුරින් සංසිඳුණු එබඳු නිවනම නුවණින් නොදකිනා ඔවුන් නොදකි පරම මග දුකෙන් මිදෙන දුක නිමා කරන. ඒ අර්ථය තමයි ඒ උතුම් වූ ගාථාවේ තියෙන්නේ. යේ දුක්ඛං නපජානಂತಿ යමෙක් දුක නොදකිද්ද අතෝ දුක්ඛස්ස සම්භවං දුකේ ආරම්භම නොදකිද්ද යත්තච සබ්බසෝ දුක්ඛං අශේෂං උපරුජ්ජති යම් තැනක් වී සියලු දුක් සියලු ආයුරින් සංසිඳුණු තංච මග්ගං න ජානಂತಿ එබඳු නිවනම නුවණින් නොදකිනා තංච මග්ගං න ජානಂತಿ දුක්ඛ උපසමගාමිනා එබඳු නිවනම නුවණින් නොදකිනා ඔවුන් නොදකි පරම මග දුකින් මිදෙන දුක නිමා කරන ඔවුන් දකින්නේ නම් දුක උදා කරන මාර්ගයක්. යමෙක් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා දන්නේ දුක නිමා කරන මාර්ගයක් නෙවෙයි දුක උදා කරගන්න මාර්ගයක්. ඒ නිසා මේ අමා ධර්මයට කුමන හේතුවක් මත හෝ කන් නොදී සිටින්නා වූ මේ ලෝක සත්‍යෝ ඥානයේ තියෙද්දිත් කන් ඇහෙද්දිත් කියන භාෂා හොඳට තේරෙද්දිත් ධර්මය අහලා ධාරණය කරගෙන නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම තියෙද්දිත් දෘෂ්ටි නිසා හරි කාමයන් කෙරෙහි ඇති ඇල්ම නොහොත් තණ්හාව නිසා හරි තමන්ගේ තියෙන උඩඟු අහංකාර මාන ගති නොහොත් මානය නිසා හරි මේ දිට්ඨි තණ්හා මාන කියන මේ නැත තණ්හා දිට්ඨි මාන යන ආදී වශයෙන් කුමන ආකාරයෙන් හරි මෙන්න මේ කියන මේ අකුසල ස්වභාවයන්ගෙන් තොර කෙනෙක් නම් අප්‍රමාදීව මේ ධර්මයට කන් දෙනවා. මෙන්න මේ කියන තණ්හා දිට්ඨි මානයන්ගෙන් වැහිච්ච කෙනෙක් නම් ධර්මයට කන් දෙන්නේ නැහැ. ඒ හිස් පුද්ගලයා ලෝක සම්මතයේ කවරෙක් නමුත් ලෝක සම්මතයේ ඔහු ශක්තිති රජ වෙන්න පුළුවන්. මේ මහා පොළොවේ පහළ ලොකුම කෙනා. මම මේ ගිහි අතර මිනිස්සු අතර නෙමෙයි. මිනිස්සු අතර නම් අග්‍ර උතුමාණන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. මිනිස්සු අතර පහළ වෙන මිනිස්සු වහම ගිහි මිනිස්සු අතර පහළ වෙන උසස්ම පුද්ගලයා තමයි ශක්තිති රජුරුව. එහෙම ශක්තිති රජකම ලැබුණත් වැඩක් නැහැ ඔහු ඉස් පුද්ගලයේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැත්තම්. ඇයි එහෙම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙනම් ඒ හිස් පුද්ගලයා කොච්චර ලෝක දේවල් දැනගෙන හිටියත් ඔහු දන්නේ දුක උදා කරන මාර්ගයක් විතර, දුක නිමා කරන මාර්ගයක් නෙවෙයි. මොකද ඔහු දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය ධර්මය. යමෙක් දුක නොදකිද්ද, දුකෙහි ආරම්භව නොදකිද්ද, යම් තැනෙක් වී සියලු දුක් සියලු ආයුරින් සංසිඳු එබඳු නිවනම නුවණින් නොදකිනා ඔවුන් නොදකි පරම මඟ දුකෙන් මිදෙනා දුක නිමා කරන. ඔවුන් දකින්නේ සදාතනික මාර්ගය. ඔවුන් දකින්නේ බොහොම తాවකාලික මාර්ග, తాවකාලික ගමනාන්තයක්. සදාතනික ගමනාන්තය ඔවුන්ට පේන්නේ නැහැ. ඒ නිසා හැමදාම දුක తాවකාලිකව සංසිඳුනා විතරයි. හැමදාම ප්‍රශ්නයකට උත්තරයක් හොයාගත්ත සතුටු වුණා, දැන් ප්‍රශ්න නැහැ කියලා හිතාගෙන සතුටු වුණා,
එහෙම හිතාගෙන ඉන්නකොට තව ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ ඒකට උත්තර හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකට අත්‍යන්තම් උත්තර කොහොම හරි දහ දුක් ඉඳලා හොයාගත්තා. දැන් ප්‍රශ්න වලින් මිදුණා කියලා හිතුවා. එහෙම හිතාගෙන ඉන්නකොට තව ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්න ඉවරයක් නැති ප්‍රශ්න. ඇයි? ඉවරයක් නැති බලාපොරොත්තු. ඉවරයක් නැති අනවබෝධය, අඥානකම. එනිසා එහෙනම් යථාභූත ඥානය ඇති කරගත්තද යමෙක් බනහලා කෙනෙක් දැක්කද මේ දුකේ අරඹ මොකද්ද? දුකේ අරඹම තමයි මෙන්න මේ ආස්වාදයේ ක්‍රියාටි ඇල්ම. එහෙනම් අන්නේ යථාර්ථය දැක්කද මේ ආස්වාදයේ පස්සේ ගියලා ආස්වාදයේ පස්සේ ලොහු බඳලා දුක උදා කරගන්නවා කියලා දැක්කද? ඒ දුක උදා කරගන්නේ මෙන්න මේ පංචකාමයේ කෙරෙහි මේ ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම නිසා තණ්හාව නිසා කියලා දැක්කද? යම් තැනෙක් වේ සියලු දුක් සියලු ආයුරින් සංසිඳුණු. එහෙනම් ඒ තණ්හාව නැති තැන තණ්හාය උපමුත්තස නාත්‍ය සෝක පුතෝ භය. කිසිදු ආස්වාදයක් කාමයක් කෙරෙහි ඇල්මක් නැති තැන මේ සියලු දුක් සංසිඳෙන ස්ථානයයි කියලා නොවනින් දැක්කද? එහෙම දැක්කා නම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කා වෙනවා. එහෙම දැක්කා නම් උතුම් නිවන දැක්කා වෙනවා. එබඳු නිවනම නොවනින් නොදකිනා ඔවුන් නොදකී පරම මග. එහෙනම් ඔවුන් දකින්නේ හැමතිස්සෙම තාවකාලික මාර්ගයක්. ඔවුන් දකින්නේ සදාතනික මාර්ගය නෙවෙයි, සදාතනික සැනසීමේ මාර්ගය නෙවෙයි. එහෙනම් අන්නේ පුද්ගලයෝ කවදාවත් දුකෙන් මිදෙන්නේ නැහැ. ඔවුන් නොදකී පරම මග දුකින් මිදෙනා දුක නිමා කරන. මෙන්න මේ ගාථායන් භාග්‍යවතුන් වහන්සේ අපට එහෙම පෙන්වා දෙනවා. එපමණකින් නොනැවති චේතෝ විමුක්ති හීනා තේ අතෝ පඤ්ඤා විමුක්තිය අබබ්බාතේ අන්තකිරියාය තේවේ තේචේ තේවේ ජාති ජරූපක. චේතෝ විමුක්ති හීනාතේ අතෝ පඤ්ඤා විමුක්තිය අබබ්බාතේ අන්තකිරියාය තේවේ ජාති ජරූපක. මේ චේතෝ විමුක්තිය එහෙම නැත්තම් මේ හිතේ නිදහස. චේතෝ විමුක්ති ගුවාම ටිකක් උඩින් බලන්න පුළුවන්. මේ හිතේ නිදහස. ධ්‍යාන සමාපatti ප්‍රගුණ කරනකොට චේතෝ විමුක්තිය වැඩෙනවා. විදර්ශනාවෙන් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ආස්වාදේ කාමී ආදීනෝ දකින්නකොට ප්‍රඥා විමුක්තිය වැඩෙනවා. ඒ කිව්වේ ධ්‍යාන සමාපත්තියෙන් පුළුවන් අවශ්‍ය නම් සමාධිය පුළුවන් හිත නිදහස් කරන්න කෙලෙසයන්ගේ පංච නීවරණයන්ගෙන් තොර කරන්න පුළුවන් හිත. ඒ තමයි හිතේ නිදහස, චේතෝ විමුක්තිය. ප්‍රඥා විමුක්තිය කියන්නේ ප්‍රඥාවෙන් ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළ ආස්වාදේ ආදීන නුවණින් දැකීම තුළ රාගේ දේසේ මොහේ දුරු කර ගැනීම ලබන නිදහස ඵලය ප්‍රතිඵලය නිදහස. ප්‍රඥා විමුක්තිය කියන්නේ නිසා විමුක්තිය කියන්නේ නිදහස. එහෙනම් චේතෝ විමුක්ති හීනාතේ අතෝ පඤ්ඤා විමුක්තිය. යමෙක්ට මෙන්න මේ චේතෝ විමුක්තිය නොහොත් මේ සමත ක්‍රමයට ලබන මානසික නිදහස, හිතේ නිදහසක් නැත්නම් විදර්ශනා ඥානිය යුක්තව කල්ගෙවලා ප්‍රඥාවෙන් ආස්වාදේ ආදීනෝ දැකලා ලබන ප්‍රඥාවෙන් උරුම වෙන නිදහසක් නැත්නම් මේ දෙයාකාරයම නිදහසටපත් වෙන්නේ නැත්තම් අර උගත විමුක්ත කිව්වේ දෙයාකාරයම නිදහසෙච්ච උතුමන් වහන්සේ. උන්වහන්සේ තමයි රහතන් වහන්සේලාගේ අතරින් අග්‍රස්ථානය ලබන්නේ. රහතන් වහන්සේලා වර්ග කිහිපයක් ඉන්නවා. ඒ අතරින් උගත විමුක්ත මහරහතන් වහන්සේ තමයි ඉහළින්ම ඉන්නේ. එහෙනම් මෙන්න මේ කියන දෙයාකාරයම මේ සැනසීම ලැබුණ නැත්තම් ජීවිතේ හිත කෙලෙසයන්ගෙන් නිදහසුනෙත් නැහැ. ධ්‍යාන සමාපatti වැඩුනේත් නැහැ. සමාධිය වැඩුනේත් නැහැ. අනිත් පැත්තෙන් ප්‍රඥා වැඩුනේත් නැහැ. ඒ නිසා ඇත්ත දැක්කෙත් නැහැ. එහෙනම් මේ පුද්ගලයාට මුකුත් තුරුම නැහැ ජීවිතේ. අබබ්බාතේ අන්තකිරියාය. මෙයා මොකක්ද අවසන් කරන්න අසමත් වෙන්නේ? අබබ්බතා කියන්නේ අභව්‍යයයි. වෙන්නේ නැති දෙයක්. මොකද වෙන්නේ නැති දෙය? එයා අන්තකිරියාය මේ සංසාර දුක අවසන් කරන්නේ. මේ සංසාර දුක අවසන් කරන්නේ තේවේ ජාති ජරූපක. එයා නැවත ජාතිය කරා යනවා. ජාතිය කරා ගිහිල්ලා ජරාව අතර මරණය අතර සැරිසරන. නිදහසිතින් විදසුන් නුවණින් නොපිරිපුන් ඔහු දුකෙහි නිමාව නොලබන්නෝය.
ඉපිද ජරමර අතරම සැරිසරන්නෝය. නිදහස් සිතින් චේතු විමුක්තිය ලබන්නේ. විදසුන් නුවණින් විදර්ශනා ඥානින් ප්‍රඥා විමුක්තිය ලබන්නේ. ඒ දෙකින්ම නොපිරිපුන් ඒ අඥාන ඥානිය පෘථග්ජානිය. දුකෙහි නිමාව නොලබන්නෝය. දුකේ අවසානයක් දකින්නේ කොච්චර ප්‍රශ්න වලට උත්තර හෙව්වත් බය වෙන්න එපා උත්තරයක් ලැබෙන්නේ. පෘථග්ජන ඥානිය. මොකද ඒකට හේතුව යන්නේ වැරදි පාරක. යන්නේ වැරදි පාරක නිසා අවශ්‍ය ගමනාන්තය මුණ ගැහින්නේ. අපිට ගමනාන්තය නුවරයි කියලා අපි හිතමුකෝ. අපිට අවශ්‍ය ගමනාන්තය. අපි නුවර යන්න ඕන නුවර මාර්ගය යන්න එපා නුවරට විහිදෙන මාර්ගය. වෙන පාරක යන ගමන් අපි ප්‍රාර්ථනා කරනවා නුවරට ළඟා වේවා කියලා. ජීවිතේට ළඟා වෙන්න බෑ. ඒකට හේතුව ගමනාන්තය නුවර වුණාට යන්නේ වෙන පාරක්. මිනිස්සු මේ ධර්මයේ දැක්කේ නැති ලෝක සත්‍යෝ මේ ධර්මය නිසියාකාරව අවබෝධ කරගන්න අසමත් වෙච්ච නිසා මේ පෙන්වා දෙන්නේ සැපේ මාවතයි කියලා දැක්කේ නැති නිසා ඒ හිස් පුද්ගලයෝ තමන්ට උමනා පාරවල් වල සැරිසරන එක එක දේවල් පස්සේ යනවා. තම තමන්ගේ ජීවිත තමන්ට උමනා විදිහට හැඩගස්ස ගන්නවා. එහෙමත් කියනවා මගේ ජීවිතේ මට ඕන විදිහටයි මං හැඩගස්ස ගන්නේ. මගේ ජීවිතේ මට ඕන විදිහටයි මං ජීවත් වෙන්නේ. මයි කාර් මයි පෙට්‍රල් යන අදවස ඔක්කොම මගේ. මට ඕන විදිහට මගේ ජීවිතේ මට ඕන විදිහට හසුරවන්නේ. කවුද මේ මට කියලා කියන්නේ? මට ඕන විදිහට හසුරවන්නේ කියන්නේ මම තවදා මාරය. ඥානවන්තයෝ කවදාවත් ওই විදිහට කල්පනා කරන්නේ නැහැ. තමන්ට උමනා විදිහට ජීවිතේ හසුරවන්නේ කියලා අවසානයේ මහා නිරේකය නතර වෙන්නේ. අන්න ඒක නුවණින් දකින්න ඕන. එහෙනම් අපි ජීවිතේ හසුරවන්න ඕන කොමකට අනුකූලව? සද්ධර්මයට අනුකූලව. එහෙනම් මේ සද්ධර්මයට අනුකූලව ජීවිතේ හසුරවන්න නැතුව තමන්ට උමනා විදිහට හසුරවන පුද්ගලයා දුකෙහි නිමාවක් ලබන්නේ නැහැ කවදාවත්. එයා තව තවත් දුකෙහිම ගිලෙනවා. තව තවත් දුක උදා කරගන්නවා. බලන්න ඔය ලෝකේ මිනිස්සු ඉස් මිනිස්සු ඉස් කියලා කියන්නේ ධර්මයෙන් ඔවුන්ගේ මනස පූර්ණ වුණේ නැහැ. එසා ඉස් භාවය තුළ ඉඳගෙන හිතන ඉස් සංසාරේ සාරය කියලා හිතාගෙන ඉන්නේ ලෝක ජනයා බලන්න මේ මොහොතේ මේ ලෝකේ අල්ලගන්න අප්‍රමාණ වෙහෙසක් ගන්නව ඇති. කෙනෙක් බලය හොයනව ඇති. කෙනෙක් නිලය හොයනව ඇති. කෙනෙක් ධනිය හොයනව ඇති. කෙනෙක් ජනප්‍රියත්වය හොයනව ඇති. තව කෙනෙක් තව තවත් මොනවා හරි හොයනව ඇති. ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ට සදාතනික සැනසීම නිදහස සොයන ලැබිච්ච කාලයයි මේ නාස්ති කරන්න කියලා. සල්ලි හොයනවා. ධනෙන් නිදහස ලැබෙනවා නම් විමුක්තිය ලැබෙනවා නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ දා ශාක්‍ය කුලයේ අත්හැරලා අවිනිෂ්ක්‍රමණය කරන්න මහබෝසතාණන් වහන්සේ. එහෙනම් කිසිම රජෙක් කිසිම සිටුවරෙක් මහාන වෙන්නේ නැහැ. එහෙනම් ධනෙන් කොහොමද නිදහස ලැබෙන්නේ? ධනෙන් තියෙන නිදහසක් නැති වෙලා අන්න ඒක නම් වෙන්නේ. එහෙනම් නිදහස තමයි විමුක්තිය. විමුක්තිය කියලා කිව්වෙ නම් මේ සිතෙන් නිදහස් වීම. අන් කිසිවකින් නිදහස් වීම නෙවෙයි. හිතෙන් නිදහස් වෙන්න ඕන. මෙන්න මේ හිතේ නිදහස ලබන්න. මේ කෙලෙස් වලින් නිදහස ලබන්න. මේ සංසාර දුකෙන් නිදහස ලබන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ. එහෙනම් ඒ සැනසීම හොයාගන්න බැරි තාක්කල් ඔවුන්ට චේතෝ විමුක්තියත් ප්‍රඥා විමුක්තිය තුරුම වෙන්නේ නැහැ. නිදහසෙතින් විදසු නුවණින් නොපිරිපුන්නෝහු දුකෙහි නිමාව නොලබන්නෝය. ඉපිද ජර මර අතරම සැරිසරන්නෝය. ඔවුන්ගේ ජීවිතේ පුරාම තියෙන ජරාවයි මරණයයි. මොනවා හරි වැඩකට යනවා දැන් වරහන් නැතුව. මොකටද යන්නේ කියලා බැලුවොත් ජරාවට පත්වෙච්ච දෙයක් නැවත ප්‍රකෘතිමත් කරගන්න. මරණයට පත්වෙන දෙයක් මරණයෙන් වළක්ව ගන්න යන්නේ. ඒ ජරාවයි මරණයයි අතර ශෝක පරිදෙව දුක් දමන සුපායස හට ගන්නවා. මෙන්න මේ ශෝක පරිදෙව දුක් දමන සුපායස වලින් මිදහසින්න යර යන්නේ නැගිට ලබන හන් නැතු. ඔවුන් දන්නේ නැහැ බණහල අවබෝධයටපත් වුණාමයි අර ජරාමාන ශෝක පරිදෙව දුක් දමන සුපායස කියලා සිය දුක් කරේ මිදහස් වෙන්නේ කියලා. ඒ බුද්ධ වචනේට කන් දෙන්න තරම් එක්ක පුණ්‍ය මහිමයක් නැති. එහෙම නැත්නම් යම්සි ආකාරයෙන් හේතු නැති අසත්පුරුෂ කමෙන් යුක්ත ඒ අසත් ජනයා නැගිටලා යනවා ධර්මයේ.
ධර්මය අහන්නේ නැහැ, ධර්මයට කන් දෙන්නේ නැහැ. ඒසක් කිසිම දවසක ඔවුන්ට යථාභූත ඥාන දර්ශනය ඇති වෙන්නේ නැහැ. ඔවුන් ඇත්ත තේරුම් ගන්න නැහැ. ඒ නිසා ඔවුන් කවදාවත් දුකේ අවසානයක් ලබන්නේ නැහැ. හැමදෑම දුකක් විතරයි ජීවිතේ. දුක 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 දවසින් දවස දුක රැස් කරමින් ජීවත් වෙනකොට කොයිලක් හරි පණ යනවා. පණ ගිහාම රැස් කරේ මොනවද? රැස් කරපු ටික ලැබෙන. රැස් කරේ දුකනි. ආස්වාදේ නම් රැස් කරේ දුක ලැබෙනවා සංසාරේ. කුසලේ නම් රැස් කරේ සැප ලැබෙනවා සංසාරේ. එහෙනම් මෙන්න මේ ඥානීය නැති පුද්ගලයා දුකෙහි නිමාව නොලබන්නේ නොලබන්නෝ ඉපද ජරමර අතරම සැරිසරන්නෝ ජරා මරණ අතරම සැරිසරමින් සැනසීම හොයනෝ. ගින්දර ගොඩක පිච්චි පිච්චි ඇවිදින මිනිහෙක් සිසිලස හොයන. සිසිලස අවශ්‍ය නම් ගිනි ගොඩ ඇවිදින එක නතර කරන්නයි තියෙන්නේ. ക്ഷേම භූමියට ගොඩ වෙන්නයි තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව අර ගිනි ගොඩේ ඇවිද ඇවිද ශාන්තිය සිසිලස හොයන හිස් මිනිහෙක් කවදාවත් ලැබෙන්නේ නැහැ. යේච දුක්ඛ පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්ථච සබ්බසෝ දුක්ඛං අශේෂං උපරුජ්ජති තංච මග්ගං පජානಂತಿ දුක්ඛං උපසමගාමින. යමෙක් ඉන්නවා මෙන්න මේ දුක ප්‍රඥාවෙන් දකිනවා, දුක්ඛ ආර්ය සත්‍යමයයි කියලා ප්‍රඥාවෙන් දකිනවා. ඒ වගේම දකිනවා මෙන්න මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා දකිනවා. ඒ වගේම දකින්නවා මේ සියලු දුක් අවසන් වන තැන නිවනයි කියලා දකින්නවා. මෙන්න මේ ඥානවන්ත සත්පුරුෂයා තාංච මග්ගං පජානන්ති ඔහු මාර්ගය දන්නවා. ඔහු දැනගත යුතු මාර්ගය දැනගන්නවා. මොන මාර්ගය? දුක් උප සමගාමින දුක අවසන් කරන මාර්ගය. අනුබලන්න එහෙනම් ඥානවන්තයෙක් කරන්න ඕන මොකද්ද? මේ දුක අවසන් කරන මාර්ගය දැන ගැනීමයි. යමෙක් දුක දකිද්ද දුකෙහි ඇරඹුම දකිද්ද යම් තැනෙක් වී සියලු දුක් සියලු අයුරින් සදහටම සංසිදුණු එබඳු නිවනම නුවණින් දකිනා ඕහොම දකි පරම මග දුකෙන් මිදෙනා දුක නිමා කරන. එන යමෙක් මේ දුක දකිනවද, දුකෙහි අරමුම දකිනවද, මෙන්න මේ සසර දුක්ඛ ස්කන්ධය දකිනවද, මේ ආස්වාදයට හංගලා තියෙන ඒ දුක තමන් කරා පතිත වෙන්නේ මෙන්න මේ ආස්වාදයේ ක්‍රියාවේ ඇල්ම නිසා, තණ්හා නිසා කියලා දකිනවද, ඔක ආරම්භ වෙන්නේ මේ ආස්වාදයේ ළඟින් කියලා දකිනවද, දුක ආරම්භ වෙන්නේ ආස්වාදයේ පාමුලින්. එහෙම දකිනවද, දුක ආරම්භයෙන් එතන. එහෙනම් දුක ආරම්භෙන්නේ මේ ආස්වාදයේ ගෙන ඇති තණ්හා නිසා, ඇල්ම නිසා, ආදරය නිසා, ප්‍රේමය නිසා. එහෙනම් ඒ දුක සදාටම අවසන් වෙච්ච තැනකුත් පවතිනවා. ඒ කොතනද? ප්‍රේමතෝ විපමුත්තස්ස, කාමතෝ විපමුත්තස්ස, තණ්හා විපමුත්තස්ස, ප්‍රියතෝ විපමුත්තස්ස, නත්ති සෝකෝ කුතෝ භය. ඒ ප්‍රිය භාවය, ඒ ප්‍රේමය, ඒ කාමයේ තණ්හාව සංසිඳුණු තැන, නොපවතින තැන, එසේ යල් අවසන් වෙච්ච තැන පවතිනවා සදාතනික සැනසීම නිවන. එබඳු නිවනම නුවණින් දකිනා ඔහුම දකි පරම මඟ. ඒ නිවනම දකින්න කෙනා තමයි මේ විශ්වයේ පරම මාර්ගය දකින්න. ඒ කියන්නේ සැබෑ මාර්ගය, සත්‍ය වූ මාර්ගය, පරම සත්‍යයේ මාර්ගය, දැකිය යුතු මාර්ගය, කායන මාර්ගය, සදාතනික සැපතේ මාවත. අන්නේ මාවත දකින්නවා මෙන්න මේ ප්‍රඥාවන්තයා. එහෙනම් බලන්න ඔබ ඔබේ දිහාත්, ඔබේ ලැබෙදියන්ගේ ජීවිත දිහාත්, ඔබ සියලුම දෙනාගේ ජීවිත විහිදලා තියෙන්නේ මේ සත්‍ය වූ පරම මාර්ගයේ දෙසටද, එහෙම නැත්නම් ලෝකේ අසත්පුරුෂව නිර්මාණය කරපු අසත්පුරුෂ මාර්ග දෙසටද කියලා බලන්න. ධම්මා සම්බුදු පියාණන්සේ දේශනා කරපු උන්වහන්සේ පෙන්වා දෙන සත්‍ය යථාර්ථයේ මාර්ගයේ දෙසටද ඔබේ ජීවිතය යොමු වෙලා තියෙන්නේ? ඒ දිශාවට දැන් ඔබ හැරිලා ඉන්නේ? එහෙම නැත්නම් තාමත් හැරිලා ඉන්නේ අර අසත්පුරුෂව පෙන්වන මාර්ගයන් දිහාටද? නෝනින් බලන්න, අප්‍රමාදිය බල. එහෙම බලලා සත්‍ය වශයෙන් ඔබ ඉන්නේ උතුම් වූ මාර්ගයේ තුල නම්, එහෙනම් ඔහොම දකි, ඔබම දකි ඒ පරම මාර්ගය. මොන පරම මාර්ගයද? දුකෙන් මිදෙන දුක නිමා කරන, ඒ දුකෙන් නිදහස් වෙන දුක නිමා කරන මාර්ගයයි දකි. එහෙනම් අන්න මාර්ගය
සෙවිය යුතු මාර්ගය. එනම් ඔබ වුණත් ඔබේ දරුවන් වුණත් සියලු ඥාන ඇති සත්වයෝ කවරෙක් නමුත් සෙවේති යම් කිසි මාර්ගයක් ඇත්නම් ඒකායන මාර්ගය වෙන්නේ මේ සියලු දුක් අවසන් කරන මාර්ගය. අන්නර උතුම් වූ චේතෝ විමුක්තිය හිතේ නිදහස ප්‍රඥා විමුක්තිය ප්‍රඥාවෙන් ඇති කරගත්තා වූ මේ සංසාර දුකේ නිදහස වුණා වූ ඒ උතුම් විමුක්තිය නිදහස මෙන්න මේ උතුම් වූ නිදහස හිමි කරගන්න දක්ෂණං ඔබ මේ ජීවිතේ ඔබ මහා පුණ්‍යවන්තයෙක් ඔබ දුකෙන් නිදහස් වෙන ඔබ දුක නිමා කරනවා අසරිමත් වූ බුදු පියාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් එහෙනම් ඒ අය හැර අනිත් සියලුම දෙනා දුක උදා කරන මාර්ගය යන පිරිස මොන විදිහේ තරාතිරම් දැරුවත් මොන තරම් ලොකු කතා කිව්වත් මොන තරම් ආඩම්බරෙන් වැජඹුණත් මොන තරම් උපාලි සහතික මොන තරම් දේවල් දරාගෙන හිටියත් ඔවුන් ජරාව මරණීය ශෝක පරිදෙව දුක් දමන සෝපායාස කියන දුක් වලින් නිදහස් වෙලා නැහැ. දුක් වලින් නිදහස් වෙන්නෙත් නැහැ. මේ ජීවිතය තව උන්ට එක ජීවිතයක් විතරයි. ඕන මේ ජීවිතය අහංකාරකම ඇති කරගෙන මම අහවලා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් අවසානයේ බැලුවාම මේ අහවලා කියලා හිතාගෙන ඉඳලා තියෙන හිත තුරුම් වෙලා තියෙන්නේ ඒ ජරාවයි මරණයයි ඒ ශෝක පරිදෙව දුක් දමන සෝපායාස විතරයි. ඉතින් එහෙනම් සම්මුතික වශයෙන් පිටපොත් මොකක් වුණත් ඇතුළාන්ත සිද්ධ වෙන්නේ කොහොමද? පොත්ත මොකක් වුණත් ගෙඩිය ඇතුළේ සිද්ධ වෙන්නේ එකමද? ඒ නිසා පොත්තට රැවටෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පොත්තට රැවටිච්ච අය තමයි පෝතුජ්ජනිකෝ කියලා කියන්නේ. පෘථග්ජනය කියලා කියන්නේ. එයා පොත්තට රැවටිලා ඇතුළේ හරයක් ඇති කියලා හිතාගෙන අර කෙහෙල් ගහට පිම්මැඳලා ඉන්න. හරයක් නැති කෙහෙල් ගහේ අරටුවක් බලාපොරොත්තු වෙමින් ඉන්න කවදා හරි දවසක ලැබෙයි කියලා. එයාට කවදාවත් ලැබෙන්නේ නැහැ ඒ අරටුව. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අසවබෝධ කරගෙන ඊට අනුකූලව කටයුතු කරන බුද්ධ ශ්‍රාවකයාට නම් ඒ ශාන්තිය සපතු උදා වෙනවා. චේතෝ විමුක්ති සම්පන්නෝ අතෝ පඤ්ඤා විමුක්තියා. බබ්බාතේ අන්ධ කිරියාය නතේ ජාති ජරූපගාති. මෙන්න මේ බුද්ධ ශ්‍රාවකයාට චේතෝ විමුක්ති සම්පන්නෝ යා හිතේ නිදහසින් යුක්තය හිතේ නිදහස උරුම කර ගන්නවා. ඒ සමාධිය වැඩෙනවා පංච නීවරණ දුරු වෙනවා. හිතට දැන් මහා නිදහසක් දැනෙන මහා ශාන්තියක් දැනෙන දැන් බණහගෙන ඉන්නකොට සමාධිය වැඩෙනවා. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට සමාධිය වැඩෙනවා. ඒ සමාධිය තුළ ඉන්නකොට මහා සෝයක් දැනෙනවා නිදහසක් දැනෙනවා. ඒ වගේම තමයි ඒ ධර්මයේ නුවණින් දකිනවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් අසුභ වශයෙන් නුවණින් මෙනෙහි කරනවා. ඒ ආස්වාදයේ යථාර්ථය නුවණින් දකින නිසා යස ආස්වාදයේ කෙරෙහි හිත දැන් ලුහුබඳින්නේ නැහැ. ආස්වාදේ හඹා යන්නේ නිසා මහා නිදහසක් දැනෙන ප්‍රඥා විමුක්තිය විඳිනවා. මේ විදිහට චේතෝ මුක්තියත් ප්‍රඥා විමුක්තියත් උරුම කරගත්ත බුද්ධ ශ්‍රාවකයා බබ්බාති අන්ත කිරියාය ඔහුට අභව්‍ය නැහැ. ඔහුට භව්‍යයි. ඔහුට සුදුසුයි. ඔහු සුදුසුයි දුක නිමා කරන්න. ඔහු සුදුසුයි දුක නිමා කරන්න. ඔහුට දුක ඔහුට දුක නිමා කිරීම කියන එක කළ හැක්කක්. බබ්බාතේ අන්ත කිරියාය සංසාර දුක අවසන් කිරීම ඔහු විසින් කරන්න සිදු කරන්න. ඒක අභව්‍ය එකක් නෙවෙයි. ඒක සිදුවිය හැක්කක්. ඒක අස්වාභාවික නැක ස්වභාවිකයි. නේතේ ජාති ජරූපගාති. ඒ ආර්ය ශ්‍රාවකයෝ කවදාවත් නැවත මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සෝපායාස අතරට එන්නේ. ඒ දුක්ඛස්කන්ධයෙන් සදාහටම නිරුද්ධ වේ. ඒ දුක්ඛස්කන්ධයෙන් සදාහටම වෙන් වෙනවා. ඒ දුක්ඛස්කන්ධයෙන් සදාහටම නිරුද්ධ වේ. එහෙනම් ඒ මම කියලා මගේ කියලා යම්කිසි මුලාවක් පැවතුනා නම් සංසාරේ ඒ මුලාව සදාහටම අවසන් වෙනවා. විපාක වශයෙන් සහ විද්‍යාවෙන් හදාගෙන තියෙන මම කියලා මගේ කියලා මුලාවක්. ඒ මුලාව තමයි මේ මම මගේ ජීවිතය කියලා පවත්වාගෙන ආවේ. අතීත විපාක වශයෙන් නැත්නම් පුරාණ අවිද්‍යාවේ තෘෂ්ණාවේ ඵලයක් වශයෙන් මේ ලෝකේ සකස් වුණා. ඒ සකස් වෙච්ච ලෝකේ අවිද්‍යාවේ තෘෂ්ණාවෙන් ඔසවාගෙන අරන් ගියා. ඕක තමයි මෙච්චර කාලයක් පිටුම්. දැන් මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ලෝකේ ඔසවාගෙන ගිය ක්‍රියාවලිය නතර වුණාම අන ලෝකේ නිස්සරණේ වුණා වෙනවා. ලෝකේ සැරිසැරීම අවසන් වුණා වෙනවා. එහෙනම් අන්න ඒ බුද්ධ ශ්‍රාවකයාට චේතෝ මුක්තිය ප්‍රඥා මුක්තිය උරුම වෙන බබ්බාතේ අන්ත කිරියාය නතේ ජාති ජරූපගාති. එයා ජරා මරණ අතරට ශෝක පරිදෙව දුක් දොමන සෝපායාස අතරට ඉන්නේ සංසාර දුක්ඛ ස්කන්ධයට නැවතපත් වෙන්නේ නැහැ. නිදහසිතින් විදසුන් නුවණින් සුපිරිපුන් ඔහු දුකෙන් දුකෙහි නිමාව ලබන්නෝය.
නොයිපද අජරාමරව පරම සැපතෙහිම රැඳින්නෝය. මෙන්න මේ නිදහසෙද නැත්නම් මේ චේතෝ විමුක්තිය විදසුන් ඥානයෙන් ලැබෙන නිදහස ප්‍රඥා විමුක්තිය නිදහසෙතින් විදසුන් නොවනින් සුපිරි පුණෝහු ඒ බුද්ධ ශ්‍රාවකයෝ දුකෙහි නිමාව ලබන්නෝය. ඔවුන් දුක අවසන් කරනු මේ අනවරාග සංසාර දුක්ඛ ස්කන්ධය අවසන් කරනු මේ සංකාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා යන ආදී වශයෙන් ත්‍රිවිධ ආකාරයෙන් හඳුනන දුක්ඛ ස්කන්ධය සදාටම අවසන් කරනු මේ ජාති ජරා මරණ ශෝක පරිදෝ දුක්ඛ දෝමන සෝපයාස රාග දේශ මොහ යන 11 කින්දර වශයෙන් දක්වන මේ සංසාර දුක්ඛ ස්කන්ධය සදාටම අවසන් කරනු මේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන ආදී වශයෙන් පෙන්වන මේ මහා දුක්ඛ ස්කන්ධය සදාටම අවසන් කරනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යනාදී වශයෙන් මේ පෙන්වා දෙන්නා වූ මේ මහා සංසාර දුක්ඛ ස්කන්ධය සදාටම අවසන් කරනවා. මේ පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රසෝජා ඊළඟට කර්මජ රූප සහ ජීවිත රූප යනාදී වශයෙන් කර්මජ රූප ජීවිත රූප සහ ඒ සියලුම විඥාන රූපයන්ගෙන් සකස් වෙච්ච මේ නාම රූප කියන මේ දුක්ඛ ස්කන්ධය සදාටම අවසන් කරනවා. එහෙනම් අන්නේ බුද්ධ ශ්‍රාවකයා දුකෙන් සදාටම නිදහස් වෙනවා. දුකෙහි නිමාව ලබන්නෝමය. නොයිපද අජරාමරව පරම සැපතෙහිම රැඳින්නෝය. නොයිපද ඉපදුනොත් ඉපදින්නේ කොහෙද? ඉපදුනොත් උපදින්නේ ජරා ගොඩක් මැද්දේ, මරණ ගොඩක් මැද්දේ, ශෝක පරිදෝ දුක් දුමන සුප්පායාස ගොඩක් මැද්දේ, රාග දේශ මොහ ගින්දර ගොඩක් මැද්දේ. එහෙනම් දුකෙහි ඉපදිච්ච මිනිහට කොයින්ද සැප? දුකෙහිම ගිලෙගෙන ඉන්න මිනිහට කොහොමද සැපක් උදාවේ? දැන් ගිනි ලෝදියක බැහැගෙන ඉන්න මිනිහෙට කවදාවත් සිතිලා සූදාවේ? එහෙම වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව කබ්බෝ කාතු. මිනිහා ගෙලිලා ඉනි ලෝදිය නම් ලෝදිය කොහෙන්ද සැනසීම? දුක්ඛ ස්කන්ධයේ ගෙලින ලෝක සත්‍යයට කොහෙන්ද සැපයක්? ඕක තේරුම් ගන්න බැරි නිසා සම්මා සම්බුදු පියාණන් සිට අමා ධර්මයේ ඇහිවෙන නිසා තමන්ගේ හිතුමනාපිට තාම සැප හොයන අඥාන ඥානියමි ලෝකේ. අවදාත් උදා වෙන සැපයක් ඕන් හොයනවා. නමුත් ඇත්ත තේරුම් ගත්තා වූ බුද්ධ ශ්‍රාවකයෝ මේ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගෙන් නිදහස් වෙලා, හිතින් නිදහස් වෙලා, ප්‍රඥාවෙන් ඒ නිදහස ඇති කරගෙන, සමාධියෙන් ප්‍රඥාවෙන් නිදහස උදා කරගෙන දුකෙහි නිමාව ලබනවා. එපමණක් නෙවෙයි නොයිපද ආයි මේ දුක්ඛ ස්කන්ධය උපදින්නේ නැහැ. මේ ජාති ජරා මරණ කියන මේ ගිනි ගොඩේ, මේ ශෝක පරිදේ දුක දොමන සෝපායස කියන ගිනි ගොඩේ, රාග දේශ මොහ කියන ගිනි ගොඩේ උපදින්නේ නැහැ. ඉන්දර නිවිල යනව සදහටම නිවීමටපත් වෙනවා, උපත අවසන් වෙනවා. ඉන්දර හටගත්තුත් ඉන්දර නිවිල ගියොත් නිවීම. එහෙනම් සංසාරය කියලා හැමදාම හටගෙන තියෙන්නේ ඉන්දර 11. ජරා ගින්දර, ජාති ගින්දර, ජරා ගින්දර, මරණ ගින්දර, ශෝක ගින්දර, පරිදේව ගින්දර, දුක්ඛ ගින්දර, දෝමනස්ස ගින්දර, උපායාස ගින්දර, රාග ගින්දර, දේශ ගින්දර, මෝහ ගින්දර 11 කින්දරක් තමයි හටගෙන තියෙන්නේ. එහෙනම් 11 කින්දර නිවිලා ගියාම හතර තියෙන නිවීම. එහෙනම් නොයිපදිනවා කියන්නේම ඒ සදාතනික කින්දරවල නිවීමයි. ඒ සදාතනික නිවීමයි. ඉපදෙන්නේ නැති මොනවාද? කින්දර උපදින්නේ නැති. කින්දර උපදින්නේ නැති තැන නිවන තියෙනවා. කින්දර උපදින්නේ නැති තැන නිවීම තියෙනවා. එහෙනම් යම් තැනක කින්දර හට ගන්නවා නම් එතන නිවීමක් නැහැ. එතන තියෙන උෂ්ණයක් 1000ක් තාපය. එහෙනම් මුළු සංසාරේ පුරාම තුනේ 1000 උෂ්ණයේ තාපය, සංතාපය. මහා දුකක් තිබුණේ, පීඩාවක් තිබුණේ, මහා දුක්ගින්දරක් තිබුණේ. සාංසාරික 1000ක් තුන නොනිවෙන. අවදාතේ 1000 දුරුුනේ නේ. එහෙනම් මහා 1000ක් දරාගෙන සංසාරේ ජීවත් වුණා. ගැඹුරින්ම බැලුවහම එහෙනම් ඉපදිලා තියෙන රාග දේශ මොහ කියන ගිනි ගොඩක් විතරයි. එහෙනම් සත්‍ය නිර්මාණය වෙන්නේ මේ රාග දේශ මොහ කියන තුනෙන් නම් තුනෙන් තමයි. රාගෙන් දේශයෙන් මොහෙන් තමයි මේ සත්‍ය නිර්මාණය වෙන්නේ. එහෙමනම් මේ රාගෙන් දේශයෙන් මොහෙන් නම් මේ සත්‍ය නිර්මාණය වෙන්නේ රාගේ දේශේ මොහේ කියලා කියන්නේ ගින්දර නම් තව මේ වික්‍රය අග්ගේ රාගග්ගේ දේශග්ගේ මොහග්ගේ. එහෙනම් සත්‍ය ගැන තනි කරමු ගිනි ගොඩක්. රාගේ දේශේ මෝහෙන් තමයි රාගේ දේශේ මෝහේ කියන ත්‍රිවිධ අකුසලෙන් යුක්තව සංයෝජන ධර්ම ක්‍රියාත්මක වෙලා තමයි
ඒ සංයෝජන කියන්නේ මෙතුවිද අකුසලයමයි රාගදේශ මෝහමයි. එහෙනම් මේ සංයෝජන සත්‍යයක් තමයි මේ සංයෝජනීය සත්‍යයක් කියන්නේ සංකල්පීය සත්‍යේ. ඒ සංකල්පිත සත්‍යය සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලින් රාගයෙන් දේශයෙන් මෝහයෙන්. එහෙනම් ගින්දර ජාලාවකින් තමයි සත්‍ය නිර්මාණය වෙලා ඉන්නේ. එහෙනම් ගින්දරකින් සකස් වෙච්ච සත්‍යයට ගින්දර හැරෙන්න වෙන මොනවද උරු? ගින්දරකින් සකස් වෙච්ච සත්‍යයට තාපය හැර දාහය හැර වෙන මොනවද උරු? ගින්දරකින් සකස් වෙච්ච සත්‍යයට සිසිල සූදා වෙන්න පුළුවන්. එහෙනම් සිසිල සූදා වෙන්න නම් මේ ගින්දර නිවිල යන්න ඕනේ. මේ රාගේ දේශේ මෝහේ කියන ගින්දර නිවිල යන්න ඕනේ. එහෙනම් මේ රාගේ දේශේ මෝහේ කියන ගින්දර නිවිල ගියාම අන්න එතන පවතින සදාතනික නිවීම. එහෙනම් නොයිපද කියලා කිව්වේ සත්‍යයේ පුද්ගලයේ ආත්මයක නොයිපදීම නිවි. ගින්දරවල නොයිපදී. රාගේ දේශේ මෝහේ කියන ගින්දර හටගත්තේ නැත්තම් එතන ජාතියක් හටගන්නේ. ජාතියක් නැති තැන ජරාව නැහැ, මරණිය නැහැ. නොයිපද අජරාමරව පරම සැපතෙහිම රැඳින්න ඔය ඔහු. එහෙනම් අන්නේ රාගේ දේශේ මොහේ සදාටම අවසන් කර පුතුමන් වහන්සේලා පරම සැපතටපත් වූ පුතුමන් වහන්සේලා බවට පත් වෙනවා. පරම සැපේ උන්වහන්සේලාට උරුම වෙනවා. එහෙනම් මෙන්න මේ ද්වේතාව තමයි අපි මේ චතුරාර්ය සත්‍ය වශයෙන් දකින්නේ.